දරුවන් සරණයි සෑම දිනාටම අද දවසේදීත් අපි ඔබගේ නිවහනට ගොඩවදිනවා තවත් අලුත් දවසක් මුල් කරගෙන මේ ඕගතරණයේ ධර්ම සාකච්ඡා මාලාව තවත් එක් දිගහැරුමකටයි අප දැන් මේ සූදානම් වන්නේ අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් එක්තරා පුංචි කාරණාවක් කතාවක් මතක් කරන්නට කැමතියි ඔබ අප හැම කෙනෙක්ම දන්න කෙනෙක් තමයි අපි සාසන ඉතිහාසයේ අහලා තියෙන ප්‍රසිද්ධ චරිතයක් තමයි මේ ජීවක චරිතය जीवक वैद्यतुमा गुरुहरुकां लबादुन ए गुरुवरया एक्तरा विलावक सियलूम शिल्पशास्त्रयान् मे वेददुराट कियला दिलिवला नैत्तम् मे जीवक कियन शिष्यपुत्रयाट कियला दिलिवला वेला जीवक वैद्यवरयाट कियनवा दैन् मम ओबव निदहस् करनवा ओबगे शिल्पय लबादीम काले इवरयि दैन् मे लोके ऐविदला बेहेतकट होयागन्न बेरि वेन देयक् मुखरी बेहतकट खाईक रोगाबाद बलट उपनिश्रय नोवन बेहतकट गंड बेरी अमक्ति एक होयागेने इन्न कियला इट पस मे जीवक वैद्यतुमा मुलु प्रदेशे पुराम विदला मुलु रट पुराम विदला बहु महंसविला अवसानी देविला कियन गुरुतुमनि बेहतक संदहा पाविच्चिकरन्न पुलुवां हेकियावक नैति किसीम देयक मट मुन गहुने नैह कियला एक यानी जीवक वैद्यवरयाट मे मुलु परिसरयम मे मुलु शाक पद्धतियम बेहेत उदेसा पाविच्चिकरन्न पुलुवां ज्ञानया प्रज्ञावक हेकियावक पहल वेला हमारा ये वेनकोट एवगे तमय पिंगतुनी केनेक विमुक्ति मार्गे अवबोध करगान्ने अनकोट ए विमुक्ति ज्ञान दर्शन पहल करगान्ने अनकोट अपिट मे समाजे जीवत् वेनकोट विविध विविध धर्म देशनावन्न हेनो विविध विविध करुण कारणावन देशना करन देशनावन मे काले अनंत अप्रमाण है नो ए तैंगवलिंग अपिट यमा लबा गंट तीयनो ना एक उपरिमाकारेकिंग लबागेन अपि अपे मार्गेट अवंक वेला ए मग गमन किरीमाय सिद्ध वेन्नट ओने एतकोट अपिट दैनकिंग गन्न देयक तीयनो ना ए दे ए आकारेम लगा करगंट एक लबागेन तमंगे आर्य मार्गे शक्तिमत् करगेन ए मार्गे वडा गन्नट तमंगे मे हित दियुनु करगन्न वेड पिलिवल नत्तं ससर दुखिंग इतर वेन वेड पिलिवल उपकारी करगान्य मक्तिनोना ए उपकारी करगेन अपिये मार्गे गमन कल युतु किन कारणाव मुलदी मतकरंड कैमति इतिंग अद दवसेदि अपि मे कारणो विग्रह करगन्नट ओगतरणे धर्म साकच्छा मालाव मे संवाद मंडपे इदिरियट पवत्वागिन यन्नट अद दवसेदि अपिट दायकत्वे लबा दीला मे स्थानयट पेमिंडिला सिटिनवा तमंगे धम्म अवबोधे धम्म ज्ञाने लोक सत्याकिरी अनुकंपावेन विग्रह करन्नट देशना करन्नट साकच्छा करन्नट अद दवसेदी तपत् समग एकतु पहदु वेला इन्नवा अति पूजनीय विद्यावेदी बंडारवेल वंगीस स्वामीपादयानन वहन्से उन्वहन्सेत समग तमयि पहुगिय काले पुरावटम अपि ओबगे निवसेट गोडवेदुने मे ओगतरणीय धर्म साकच्छा मालावत् समग अद दवसेदी अपि तवत् एक प्रतिकडेकिन तवत् आकारयेकिन तवत् ප්‍රවේශයකින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මම අද බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමයෙන්ම ඔබ අපිට යොමු කරලා තිබෙන මේ ප්‍රශ්න ගැටළු වලට මුල් තැන ලබා දීලා ඒ ඔස්සේ මේ සාකච්ඡාව කරගෙන යන්න අපේ ස්වාමින් වහන්සේව ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනිමින් මම ප්‍රථමයෙන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කැමතියි කලලයක් ඇතිවන්නේ කර්මානුරූපවද නැත්නම් දෙමාපියන්ගේ ඥානමගින්ද කියලා මේ ප්‍රශ්නයක් අහනවා මම හිතන්නේ මේකට හොඳ පිළිතුරක් ළඟා කර ගන්නට හැකියාවක් ලැබේ අපේ ස්වාමීන් වහන්සේත් එක්ක මේකට ධර්මානුකූලව සහ ඊට පස්සේ මේ කර්මානුරූපවද මේක ගොඩ නැගෙන්නේ නැත්නම් දෙමාපියන්ගේ ඥානමගින්ද කියලා මෙන්න මෙහෙම පැති දෙකක් ඔස්සේ කාරණාව විමසනවා අපි මෙතනින් එහාට මේ ප්‍රශ්න ටිකත් එක්ක අපේ ස්වාමීන් වහන්සේත් එක්ක මේ කාරණාවන් සාකච්ඡා කරමු හොඳයි මට ඊට කලින් මට හිතුණා අර ඔබවහන්සේ ප්‍රකාශ කරපු කතාවට පොඩ්ඩක් එකතු කරන්න හොඳයි කියලා ඒ කියන්නේ දැන් අපි අතන මේක එතන හොඳ කතාවක් ඇත්තටම අර ජීවක විදදුරාණ්ඩන්ට මේ අන්තිමේදී බෙහෙතකට බෙහෙතක් නොවන දෙයක් හොයාගන්න බැරි වුණා. දැන් ඇත්තටම ඔබ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අන්තිමට ඔබට බුදුන් හමු නොවන තැනක් ඔබට නැති වෙයි. හැම තැනදීම ඔබට බුදුන් හමු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ජීවිතයේ වෙන සියලු දේවල් වලින් හම්බෙන සියලු දේශකයන් වහන්සේලාගේ මූලික වශයෙන් ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ ඔබ
දකින්න පෙනෙන සියලු දේවල් අර එක තැනකින් කියනවා අපිට අර නෙළුම් කවිය ඇතුලේ නිවන දැක්කා කියලා. මේ හැම තැනදීම. එතකොට ඔබට ජීවිතයේ සිද්ධවන සෑම සිදුවීමක් තුළම ඇත්තටම එන්නේ බුදුවරගේ වේශයෙන් තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. දැන් ඔබට ලෙඩක් එනවා විලට ලෙඩක් වෙලා මේ පෙන්වලා දෙන්නේ අපිට ලෝකේ තියෙන ධර්මතාවය පෙන්වලා දෙනවා. එතන ඇත්තටම මේ ඉන්නේ ලෙඩක් වේශයෙන් ඇවිල්ලා තින්නේ එක්තරා විදිහකට ගුරුවරේ. ගුරුවරේක් ඇවිල්ලා තින්නේ. ඊළඟට තව වෙලාවකදී කවුරු හරි ඔබට බැලලා යන්න පුළුවන්. ඒ ඇවිල්ලත් ඔබට මේ ලෝකේ ධර්මතාවයක් පෙන්වලා තියෙනවා. එතනත් ඔබට හම්බෙන්නේ ආයේ ගුරුවරේ. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා ඔබට ගහලා යන්න පුළුවන්. එතනත් ආයේ තියෙන්නේ ආයේ ගුරුවරේ. ඔබේ ජීවිතේ වෙන හැම සිදුවීමක්ම ඊට පස්සේ අන්තිමේදී ගුරුවරයෙක් වෙන්න බවට පත් වෙන්න පටන් ගන්නවා. මේ හම්බෙන සියලු දෙනාම කියන හැම වචනයක්ම ගුරුවරයෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් අර මුලදී දැන් අර අපි මුලදී දැන් අර ජීවක වේද මහත්තයා අර මුලදී ඉගෙන ගන්න කාලේ ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ එයා දැක්කේ නෑ හැම දෙයක්ම බෙහෙතට ගන්න පුළුවන් බව. ඔව්. එයා එතකොට කලිනුත් හිටියේ ඒ පරිසරය තුළමයි. කලිනුත් හිටියේ ඒ සමාජය තුළමයි. කලිනුත් ඇවිද්ද ඒ කැලෑවල් තුළමයි. ඔය කලින් දැක්කේ නෑ ඒ කිසිම දෙයක් බෙහෙතකට ගන්න පුළුවන් බව. මේ වේදකම පටන් ගන්න කලින්. වේදකම පටන් ගන්න මේ වේදකම ඉගෙන ගන්න කලින් ගුරුවරයන් ඉගෙන ගන්න කලින් මුලින් දැක්කේ නෑ මේවා බෙහෙත්වලට ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් අන්තිමේදී මේකේ අර ඥානය පරිපූර්ණ වෙච්ච තැනදී මේ වේදකම පිළිබඳ ඥානය පරිපූර්ණ වෙන තැනදී ආයිත් හිටියේ පරිසරය තුළමයි. ආයිත් ඇවිද්දේ කැලෑපාරවල් තුළමයි. ආයිත් හිටියේ සමාජය තුළමයි. දැන් හැබැයි දැක්කා මෙතන කිසිම දෙයක් මේ අර වේදකමට ගන්න බැරි කියාවක් නැති කිසි දෙයක් නැහැ කියලා නැති බව අන්න පේන්න පටන් ගත්තා. හැම දෙයක්ම මේ බෙහෙතට උපනිෂ්‍රය බෙහෙතක් බවට පත් කරගන්න පුළුවන් බව. ඒ තැනට ඥානීය මෝරල ඉවරයි. ඥානීය පහළ වුණා. දැන් ඒ වගේ තමයි ඇත්තටම දැන් ඔබ මේ දැන් අවබෝධයට පත් වුණාට පස්සේ තියෙන මේ පරිසරය තුළමයි. ගොඩනැගීම ඒකමයි. හැබැයි දැන් මේ හැම දෙයක් තුළදීම ආයේ දැන් නැවතත් ඔබට හම් වෙනවා ගුරුවරයෙක් හම් වෙන්න පටන් ගන්නවා. ඔබ හැම දෙයක් තුළම ධර්මය දකින්න පටන් ගන්නවා. දැන් කලින් නොදැකපු පැත්තක් ඔබ දකින්න පටන් ගන්නවා. අන්න ඒකයි ඇත්තටම මේ ඥානයේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා අපි ඉස්සරහට විග්‍රහ කරගනිමු. එතකොට මේ හැම දෙයක් තුළදීම ඔබ නොදකින පැත්තක් එකපාරම දකින්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම ගුරුවරයෙක් වෙනවා. ජීවිතේ එතකොට ප්‍රතික්ෂේප කරන දෙයක් නැහැ. ප්‍රතික්ෂේපයක් කියලා ජීවිතේ කිසිම දෙයක් නැහැ. ලෙඩවීමක් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ලෙඩවීම පෙන්වන්නේ ධර්මතාවය. ලෙඩවීම තුළින් ඔබට ගුරුවරයෙක් පහළ වෙනවා. හැම දෙයක්ම මේ පහළ වෙන හැම දෙයක් තුළදීම නැවතත් අර දකින්නේ ධර්මයෙන්ම තමයි. අවසානයේ සෑම සිතුවිල්ලක්ම ගුරුවරයෙක් බවට පත් වෙන තැනයි. ඔව් අන්තිමේදී සෑම සිතුවිල්ලක්ම ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඒ ධර්මයේ පෙන්වා දෙන තැනක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට දැන් අර කලින් තිබ්බ ටිකම තමයි දැන් මේ කලින් තිබ්බ ටික පුරින් නොදැක්ක දෙයක් අපි දකින්න පටන් ගන්නවා. මම හිතන්නේ කෙනෙක්ගේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ වීම කියලා කියන්නේ මෙන්න මේ ඔය කියන තැනට ක්‍රමානුකූලව ඥානයේ වැඩි වෙන ඥානයේ වැඩි දියුණු වෙන ඥානයේ වැඩි වෙන එක. දැන් එතකොට දැන් අපි අතන හොඳට බලන්නේ ඒක ලස්සන කතාවක්. එතනදී දැන් අර ජීවක දැන් කලින් මේ වේදකම ඉගෙන ගන්න කලිනුත් හිටියේ ඒ පරිසරෙමයි ඒ සමාජෙමයි. හැබැයි ආ දැක්කේ නෑ ඒකක්වත්. දැන් මේ වේදකම දැක්කට ඉගෙන ගත්තට පස්සේ ඥානයේ පරිපූර්ණකොට හැම තැනම දැක්කේ බෙහෙත්. දැන් ඒ වගේ තමයි ඔබට මේ ඥානයේ වැඩි වෙනකොට ඔබ හැමතැනම ඔබට බෙහෙත දකි මේ හිත සුවපත් කර ගැනීම මේ සසර රෝගී සුවපත් කර ගැනීම බෙහෙත හැමතැනම පේන්න පටන් ගනී හැමතැනම ගලාගෙන එන්න පටන් ගනී මේ හැමතැනම මේ ගලාගෙන එන තැනට අර විවෘත වෙනු විවෘත වුණොත් තමයි මේ ඥානේ විවෘත කර ගන්න විවෘත වුණොත් තමයි මේ ඔක්කොම පහළ වෙන්නේ. ඉතින් අන්න ඇත්තට මේ කතාව තුළ මම දැක්කා මේ සම්පූර්ණයෙන්ම ඔබට මේ විමුක්ති මාර්ගයට යන්න තියෙන සියලුම දේවල් ටික මේ පුංචි කතාව තුළ සම්පූර්ණයෙන්ම තියෙනවා කියන එක. ඒ කෙනෙකුට මම හිතන්නේ මේ කතාව තුළින් උනත් මහා විශාල පරාසයක් ඉදිරි කර ගන්න පුළුවන්. මේක තෝරා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඇතුළෙත් අර ආයි බෙහෙත තියෙනවා. මේ කතාව ඇතුළෙත් ආයි නැවත බෙහෙත තියෙනවා. හොඳයි දැන් අපි ප්‍රශ්නෙට ආයි මම නැවතවතාවක් ඔබ වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. මම හිතන්නේ මේ අපිට අපි සඳහන් කරන දුරකථන මාර්ගයට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න තමයි මේ අපි ඔබලට ඉදිරිපත් කරන්නේ. ඒ ලැබිච්ච පිළිවෙලට අපි ස්වාමින්වහන්සේත් සමග මේවා සාකච්ඡා කරමු.
කලලයක් ඇතිවන්නේ කර්මානුරූපවද නැතිනම් දෙමාපියන්ගේ ඥාන මගින්ද කියලා ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. මම හිතන්නේ අපි මේ ප්‍රශ්නේ ටිකක් විග්‍රහ කරගත්තොත් අපේ සම්ඳුරනේ. දැන් ඉස්සල්ලාම දැන් ඔබ තෝරගන්න ඕනේ උපත මොකද්ද කියලා. දැන් අපිට හිතෙන්නේම අපි ඉපදුනේ මෙන්න මේ ආකාරයට කියලා. ඒ කියන්නේ අපි මේ කලලයක් විදිහට මහ කුසකට බැහැගෙන ඊට පස්සේ ඒකට විඥානයක් බැහැගෙන ඊට පස්සේ එතනින් ඒ විඥාණයම ඉදිරියට ඉස්සරහට ඇවිල්ලා ඒ විඥාණයම දැන් මේ පෝෂණය වෙලා මේ විදිහට එක දිගට මේ පවතිච්ච සත්‍යයක් පිළිබඳ සංඥාව අපිට හැම වෙලාවෙදිම පහළ වෙලා තියෙනවා. දැන් මෙතනදී අපි තෝරගන්න ඕනි කාරණේ තමයි අපි ඇත්තටම කොතනදීද ඉපදුනේ. දැන් ඕක මූලික මට්ටමේ මම මෙහෙම එකක් තෝරලා දෙන්නම්. මේ අපි ඇත්තටම කොතනදීද ඉපදුනේ කියලා. දැන් අපි තුන දැන් පොඩි දරුවෙක් ඉපදුනාට පස්සේ දැන් අපි ඉස්ලාම් මෙයාට නමක් දෙනවා බබා. අපි ඉස්ලාම් මේ ළමයාට කියන එක බබා කියලා කියනවා ඉස්ලාම්. දැන් අපි ඒ ළමයාට කිව්වොත් බබා බබා කියලා එයා දැන් શબ્දයක් එනවා කියලා දන්නවා. එයා වටපිට බලන හැබැයි එයාට මේ මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ආදහසක් නැහැ. ඊට පස්සේ පෙන්නනවා මේ තමයි බබා කියලා. දැන් වටේ ඉන්න අය පෙන්නනවා මේ බබා කියලා. ඊට පස්සේ ඔන්න එයා බලනවා තමන් දිහා බලලා මේ බබා කියලා කෙනෙක් ඉන්නවා මේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා අන්න ඉස්සලා මොකක් හරි මේ නමක් වැටෙන්න පටන් ගන්නවා. පස්සේ ඊට පස්සේ ඕකට තව නම් එකතු වෙනවා. ඊට පස්සේ දැන් මේ විදියට මුලින් ඔතනින් ඔහම පටන් අරගෙන එහෙම ටිකක් ආවට පස්සේ තමයි මේ මම කියලා කෙනෙක් පහළ වෙනවා. ඊට පස්සේ මොකද්ද මගේ කියලා එකක් පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ මේක බබාගේ කෝප්පේ, මේ බබාගේ ඇඳුම, මේ තමයි බබාගේ අත. දැන් මුලින් කියන්නේ නැහැනේ මේක මගේ අත කියලා. මේක මම කියලා මේ තමයි බබාගේ අත. මේ තමයි බබාගේ ඇඟ. මේ තමයි බබාගේ ඇඳුම්. මේ තමයි බබාගේ සෙල්ලම් බඩු. ඊළඟ පස්සේ මේක තමයි බබාගේ නම. ඊට පස්සේ කියනවා මේක තමයි බබාගේ ආගම. ඊට පස්සේ කියනවා මේක තමයි බබාගේ ජාතිය. ඔය විදිහට දැන් මේ ටිකක් එකතු කරනවා. හරිද? දැන් මම කියන්නේ දැන් ඊට පස්සේ ඔබ නඩත්තු කරන්නේ මොකද්ද? බබාව. දැන් ඊට පස්සේ දැන් ඔබ මේ නඩත්තු කරන්නේ උපතින් ඔබට නොලැබිච්ච දෙයක් නෙමෙයි නඩත්තු කරන්න යන්නේ. උපතින් ඔබට නොලැබිච්ච දෙයක් ඔබ නඩත්තු කරන්න යනවා. දැන් එතකොට දැන් මෙතන දැන් ඔබට මේ මම කියන හැඟීමත් මගේ කියන හැඟීමත් මේ තනිකරමේ වෙන් කරලා මේ පරිසරයෙන් සම්පූර්ණයෙන් වෙන් කරලා මේ සම්පූර්ණ මේ පද්ධතියෙන් වෙන් කරලා මේ ධර්මතාවයෙන් වෙන් කරලා වෙන් වූ දෙයක් හට ගන්න පටන් ගන්නවා. වෙනම දුවන එකක් හට ගන්න පටන් ගන්නවා. වෙන් කරපු දෙයක්. දැන් මේ මම කියලා මගේ කියලා වෙන් කරපු ටික. දැන් ඊට පස්සේ ඔතන ඊට පස්සේ මගේ දැනුම මගේ අවබෝධය මගේ ප්‍රඥාව කියලා ඔහම ටික ටික ඉස්සරහට යනකොට තවත් එනවා. ඉතින් මගේ තනතුර ඔන්න ওই විදිහට දැන් මේ විදිහට ටිකක් එකතු කරලා අන්න ඒ ටික හරහා මෙන්න දුවන්න පටන් ගන්නවා. මේ වෙන් වෙච්ච ටිකක් තියෙනවා. එතකොට ওই වෙන් වෙච්ච ටික මොනවාද කියලා අපි බලමු. වෙන් වෙච්ච ටික මොනවාද කියලා. දැන් ওই වෙන් වෙච්ච ටික අපි එකිනෙකට ගත්තොත් දැන් ඔබ කවුද කියලා ඔබෙන් ගිහිලා ඇහුවත් කවුද ඇහුවත් ඔබ එකපාරම කියන එක තමයි මම මේ හවල් නම තියෙන එක්ක මම ගයා. එහෙම නැත්නම් මම දනුෂ්ක. එහෙම නැත්නම් මම පූර්ණිමා කියලා ඔන්න කියනවා මොකක් හරි නමක් කියනවා. ඔන්න නම කිව්වම දැන් මේ නම ඔබද කියලා ඇහුවොත් ඔන්න ප්‍රශ්නයක් එනවා. එතකොට නමට පනවන්න බෑ එහෙම. එතකොට මේ නම ඔබ කියලා පනවන්න බෑ. ඊළඟට දැන් තව පැත්තකින් ආයේ ගිහිල්ලා ඇහුවා. ඊට පස්සේ කියනවා නෑ මම ගුරුවරියා. එහෙම නැත්නම් මම වෛද්‍යවරයෙක් කියලා. එතකොට දැන් නම ඔබ නෙමෙයි නම් දැන් එතකොට මේ මොකද මේ තනතුර ඔබද? එතකොට මේ තනතුර ඔබ ඔබේ කරගෙන ඉන්නේ කවුද? දැන් ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දැන් මම මිනිසෙක්, මම පුද්ගලයෙක් කියලා දැන් මේ විදිහට නොයෙකුත් විදිහට මොන එක කිව්වත් අපිට පේනවා මේ එකකින්වත් මේ ඔබ කියනගෙන හොයාගන්න බෑ කියලා. දැන් එතකොට ඔබේ මේ ශරීරයේ තියෙන කැලී ටිකද ඔබ? එතකොට මේ ශරීරයේ තියෙන කැලී ටිකත් ඔබ කියලා එහෙම පනවන්න බෑ. එතකොට දැන් මෙතනදී අපිට පේනවා දැන් මේ මම කියනගෙන ඔබ කියනගෙන ඔබට හිතෙන්නේ ඔබට මව් කුසකින් ඉපදුනා කියලා. මේ කියන කාරණේ මේ
මම කියන කාරණයටම නෙමෙයි එක එල්ල උත්තර දෙන්නේ. ඔව් අපේ ප්‍රශ්නේ ප්‍රශ්නේ එකවල මම ප්‍රශ්නේ බහතමල කොට වෙන කාරණයක් මේක කියනකොට ඔය ප්‍රශ්නේ නැතුව යනවා. එතකොට දැන් ඔබට හිතෙන්නේ දැන් මෙහෙම මව් කුසකින් ඉපදිච්ච කෙනෙක් ඉන්නවා කියලා. අතර ඔබ ඉපදුනේ මව් කුසින්ද? කියලා හොඳට ඉස්සලා බලන්න. එතකොට දැන් ඔබට දැන් මේ මම මෙහෙම පුද්ගලෙක් කියලා දැන්ට ඔබට සංකල්පයක් තියෙනවා. දැන් සාමාන්‍ය සම්මුතික ලෝකේ අපි දකිනවා මේ දරුවෝ මව් කුසෙන් එළියට එනවා. ඔව්. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස අපි එහෙම කියන්නේ කොහොමද කියලා. ඔව්. දැන් ඉස්සලා දැන් අපි මේක තෝරගන්න එපා. දැන් ඉස්සලාම තෝරගන්න එපා දැන්. දැන් කවුද ඉපදුනේ කියලා. දැන් කවුද ඉපදුනේ? දැන් මේ කවුද ඉපදුනේ කියලා තැනට ආවට පස්සේ අපිට පේන්නේම දැන් මේ මව් කුසකින් ඉපදිච්ච පුද්ගලෙක් මෙහෙම එක දිගට පැවතිච්ච පුද්ගලෙයි මෙහෙම පවතිනවා කියලා. දැන් එතකොට දැන් ඔබ කවුද කියලා මේ ඇහුවට පස්සේ දැන් අපිට පේනවා මේක මේ සංකල්ප ජාලාවකින් හැදිච්ච එකක් කියලා. එතකොට මේකේ ඔබ නොවන කොටස් ටික අයින් කරොත් කවුද ඔබ? දැන් නම ඔබද? ඒක අයින් කරා. තනතුර ඔබද? ඒකත් අයින් කරා. හා දැන් එතකොට ඔහොම ඔහොම අයින් කරාගෙන ගියන් පස්සේ මොකද්ද මෙතන ඉතුරු වෙන්නේ? අනන්‍යතාවයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. මේක අන්න මහ හිස් භාවයක් තියෙනවා. එතකොට දැන් මෙතන මේ මම කියන පුද්ගලයා දැන් ඔබ හදාගෙන තියෙන්නේ මොකද්ද? ඒක අර ශරීරයට සම්බන්ධයක් තියෙනවද? මොයි ඔය මොනකටවත් සම්බන්ධයක් තියෙනවද? එතකොට මේ මහ සංකල්ප ජාලාවම පහළ වෙච්ච මේ මුලාවක් විතරයි එතකොට තියෙන්නේ. එතකොට දැන් ඔබ කරන්නේ මේ මුලාව නඩත්තු කිරීම. මේ රාම ටික නඩත්තු කිරීම. මගේ ඉස්කෝලේ මගේ ගේ මගේ රට මගේ ජාතිය මගේ ආගම කියලා මේ හදාගත්තු අර නඩත්තු කරන මේ මේවා ටිකක් තියෙනවා. එතකොට ඔබ මම කවුද කියලා මම ජාතිය ඔබද නැහැ ආගම ඔබද නැහැ ඉස්කෝලේ ඔබද නැහැ ඊළඟට ප්‍රදේශයේ ඔබද නැහැ නම ඔබද නැහැ තනතුර ඔබද නැහැ. දැන් මේ මගේ මම නොවන කොටස් ටික අයින් කරපන් ආයේ මෙතන තියෙන්නේ මොකද්ද? මහා හිස් භාවයක් විතරයි. ශරීරයත් ඔබ කියලා කියන්න බෑනේ. දැන් ඒකත් ඔබ බලන් ගියන් පස්සේ දැන් ශරීරයට දැන් මම මෙහෙම දැන් අපි භෞතිකම ශරීරයක් තියෙනවා කියලා තැනින් අපි ගමුකෝ. භෞතිකම ශරීරයක් තියෙන තැනට ගිහිලා අපි දැන් කතා කරගෙන ගියෝ. දැන් දැන් ඔබ දවසකට කීවතාවක් ඔබ ඉරියව් මාරු කරනවාද? එතකොට මේ ඉරියව් මාරු කරන්නේ මට ඕනෙ හින්දාද ශරීරයට ඕනෙ හින්දාද? ඊළඟට ඔබ කන්නේ ඇයි? මට ඕනේ ඉඳන් ශරීරයට බඩගින්නේ නේද? ඔබ බොන්නේ ඇයි? මට ඕනේ ඉඳන් ශරීරයට බඩ තිබහයි නේද? ඊළඟට දැන් මෙහෙම බලන් ගියන් පස්සේ අපිට පේනවා දැන් මේ ශරීරයට අවශ්‍ය විදිහේ වහලෙක් විදිහට තමයි මේ මම කියනගෙනා ඉන්නේ කියලා. එතකොට මේ ශරීරය හරහා ගොඩනැගිච්ච අර වේදනා සමූහයකින් පැන නැගිච්ච මම කෙනෙක් තමයි මෙතන ඉන්නේ කියලා. දැන් අපිට පේන්නේ මේ මම ශරීරයක් නඩත්තු කරනවා කියලා. හැබැයි දැන් මේ ශරීරේ මොන එක මොන දැන් භෞතික ශරීරයක් තියෙනවා කියලා අපි ගත්තත් ඒ භෞතික ශරීරය මුළු භෞතික ශරීරයේ මොන කොටසද මම කියලා කියන්න පුළුවන්. මේ භෞතික ශරීරයේ කොතන දැනක්වත් අපිට මම කියලා කියන්න බෑ. එතකොට දැන් ඔබ භෞතික ශරීරයේ පාලනය කරනවද? භෞතික ශරීරයේ අවශ්‍යතාවලට අනුකූල ඔබ ගොඩනැගෙනවාද? දැන් අපිට පේනවා එතකොට මේකේ වහලෙක් විදිහට තමයි මේ ඉන්නේ කියලා. දැන් මේකේ ලෙඩ වෙන එක වයසට යන එක මේ මොකක්වත් අපිට පාලනය කරන්න බෑ. එතකොට මේ මෙහෙම පාලනය කරන්න බැරි බව දැනගත්තාම අපිට පේනවා මේ භෞතික මට ඕන විදිහට ශරීරයේ තියෙනවද ශරීරයට ඕන විදිහට මම ඉන්නවද කියලා. එතකොට දැන් අපිට පේනවා මෙතන මේ පහළ වෙන වේදනා සමූහයක් හරහා තමයි මෙතන මේ මම කියනගෙන මෙතන ඉපදිලා තියෙනවා. මේ තියෙන වේදනා සමූහයක් අනුකූල. එතකොට මේ වේදනා සමූහයේ ඇත්තටම මට අයිති නැහැ. ඒක මේ එතකොට වේදනාව මමද කියලා ඇහුවොත් වේදනාව මම කියන්න බෑ. වේදනාවේ තොරව මම හට ගන්නවද කියලා ඇහුවොත් වේදනාවෙන් තොරව මම හට ගන්නෙත් නැහැ. මම වේදනාවද මම වේදනාව හදා ගන්නවද කියලා ඇහුවොත් ඒක කියන්නත් බෑ. මම වේදනාවක් නෙමෙයි. වේදනාව මමත් නෙමෙයි. වේදනාවෙන් තොරව මම හට ගන්නෙත් නැහැ. මගෙන් තොරව වේදනාව හට ගන්නෙත් නෑ. එතකොට දැන් මේ වේදනා සමූහයක් කරා තමයි මෙන්න මේ උපතක් ඉපදිච්ච කෙනෙක් උපදින බව පවතින පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම පහළ වෙලා තියෙනවා.
आयत बलांकि भौतिक काय पीलवा संज्ञा हिते ये भौतिक काय पीलवा संज्ञा मुका बल मेवेलावे दबदाबड़ हदवता तीन भाव दीदी ने हदवता तीन भौतिक हदवता तीन अभी दी हदवत को तीन दब उबे हदवत देखला तीन अद तो मे हदवत को हदागत्ति සම්මතේ නමක් එක්ක අපි ඒක පාවිච්චි කරනවා සම්මතේ නමක් විදිහට මේක සංකල්පයක ඉන්න මේක හදාගෙන තියෙන සංකල්පමිය දැන් මේ හදවත ඇති කියලා හිතනවනේ අපි මෙතන මේ අහවල තැන තියෙනවද කියලා ඉතින් කවදාවත් දැන් අපාට මුළු ජීවිත කාලෙ ඔබ දැනගන්නේ නැති වෙන්න පුළුවන් ඔබට හදවතක් ඇති බව ඔබට මොළයක් ඇති බව එතකොට දැන් මේ මුළු කයේ ඔක්කොම ටික ආරේ බලාගෙන ගියන් පස්සෙත් ආයිත් අපිට පේන්නේ දැන් මේකේ පහළ වෙච්ච සංකල්ප ජාලාවකින් තමයි ඉන්නේ දැන් මෙහෙම පුද්ගලෙක් ඇති මෙහෙම ඉපදිච්ච නිහම පුද්ගලෙක් ඇති කියන එකත් අර සංකල්ප ජාලාව ඇතුලේමයි තියෙන්නේ. හරිද? එතකොට දැන් ඔබ උපදිච්ච බව ඔබ දැක්කද? ඇස්තෙකට දැකලා නැහැ. ඇස්තෙකට දැක්කේ නැහැනේ. එතකොට ඔබ මෙහෙම ඉපදුනා කියලත් කොහොමද හදාගෙන තියෙන්නේ? ඒකත් අර විදිහට සංකල්ප ජාලාවකින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මෙතන මේ සම්පූර්ණ උප්පත්තියම ඔබ කියන පුද්ගලයාගේ මේ විද්‍යාමාන වීමම පහළ වීමම මේ විදිහට සංකල්ප ජාලාවක් හරහා ගොඩනගිච්ච प्रश्न ඕක නොදැනක නොදැන්න තාක ඕකේ නොදැනුවත්කම තියෙනකම් ඔය කාරණා ටික දැන් අපි මේ කිව්වේ මේ සංකල්ප ජාලාව පිළිබඳ දැනුවත්භාවයේ නොදැන් නොද නොතියන කල් එයාට මේක සංකල්පයක්ද යථාර්ථයක්ද යථාර්ථයක් එතකොට ඒක හරහා මහ දුකක් ගොඩනැගෙනවද නැද්ද ඒ ඔසේ යමක් ගොඩනැගෙනවා එතකොට ඒකම එයාට කරුමේ වෙනවද නැද්ද හදලා එතකොට මේ නොදැනුවත් කම තියෙන කම් මොකද වෙන්නේ සසර සකස් වෙනවා සසර සකස් වෙනවා මේ නොදැනුවත් කම තියෙනකන් කර්මයයි ඵලයයි ඔක්කොම තියෙනවද නැද්ද මේ නොදැනුවත් කම තියෙනකන් අර සියල්ලම තියෙනවා ඒක හැබැයි දැන් මේ නොදැනුවත් කම දැන් මේ සියලු කර්ම මේ සියලු කර්ම විඳ දමලා ඒ සියලු කර්ම විඳ දමලා ඒ සියලු කර්ම වලින් නිදහස් වීමේ ක්‍රමවේදයක් අපි මේ දැන් අපි මේ කතා කරන්නේ ඒ සියල්ලම තියෙන මූලාව අවබෝධ කරගන්න. එතකොට දැන් අපිට පේනවා දැන් මෙතන මේ සම්පූර්ණයෙන්ම මේ දැන් මේ ගොඩ නැගිලා තියෙන මේ පුද්ගල ස්වභාවය මේ සත්ත්ව ස්වභාවය ම තනි කරම හැදිලා තියෙන්නේ මොකක් හරහාද? සංකල්පමය චිත්‍ර ගොඩක් හරහා. එතකොට අපිට හිතෙනවා අපිට මෙතන හදාගෙන තියෙන්නේ මොකද්ද? එක්ක රූපයක් විදියට, එක්ක ශබ්දයක් විදියට, එක්ක ගන්ධයක් විදියට, එක්ක රසයක් විදියට, එක්ක ස්පර්ශයක් විදියට. ඊළඟට එහෙම නැත්නම් අරමුණක් විදියට ආපු සිතවිල්ලක් විදියට ආපු මෙන්න මේ ටිකකින් තමයි මේක හදාගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ උපත කියන්නේ මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා කියන මේක විද්‍යාමාන වීම එමයයි හදාන්නේ. එතකොට මෙහෙම පුද්ගලෙක් ඉපදුනා මෙහෙම මෞකසකින් ඉපදුනා කියන එකත් අර සංකල්පය ඇතුළෙම තියෙන එකක්. දැන් ඔක ඇහැට රූපයක්, දැන් ඔක රූපයක් විදියට, ශබ්දයක් විදියට, ගන්ධයක් විදියට, රසයක් විදියට, ස්පර්ශයක් විදියට. එහෙම නැත්නම් අරමුණක් විදියට මේක ගත්තා කියලා මම එක පැත්තකින් කිව්වට අනිත් පැත්තට දැන් ඔබගේ පරණ මතක සටහන් වලින් තොරව ඔබගේ කලින් අර හදාගත්තු රාමු ටිකකින් තොරව අර සාපේක්ෂක ටිකකින් තොරව ඔබට රූපයක් හදාගන්න පුළුවන්ද? රූප අරමුණක් රූපයක් ගොඩනැගෙන්නේ නැහැ. රූපයක් උදා වෙන්නේ නැහැ. රූපයක් උදා වෙන්නෙත් නැහැ. එතකොට දැන් මේක පේනවා මේක තිබ්බොත් තමයි මේක තියෙන්නේ. මේ ඇති කල්හි මේ තියෙන්නේ. මේ පැත්තෙන් අර දැන් අපිට අනිත් පැත්තෙන් පේනවා අර පැත්තෙන් බාහිර කියලා අරමුණකින් තොරව සිතුවිල්ලක්
සංකල්පයක් හටගන්නෙත් නැහැ කියලා එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තට මේ පැත්තෙන් අර සංකල්පයකින් තොරව මතක සටහන් ටිකකින් තොරව එහෙම නැත්නම් මේ මේ පැත්තෙන් තියෙන ගොඩනැගීමකින් තොරව අර පැත්තේ ආරම්භණයක් පැන නැගෙන්නෙත් නැහැ කියලා. එතකොට අරකින්ද මේක පවතිනවද මේක හැින්ද අරක පවතිනවද? එතකොට අපිට පේනවා මේක බාහිරට පනවන්නත් බෑ අභ්‍යන්තරයකට කියලා පනවන්නත් බෑ. එතකොට මේ මේ ඔක්කොගෙම තුන තියෙන අර ශුන්්‍යතාවයේ හිස් බව දකින්න මේ මවත්තේ කියලා තියෙන ගොඩනැගීම තුළ සම්පූර්ණ ගොඩනැගීම තියෙන බොරුව දකින්න. එතකොට දැන් මෙතන දැන් මේ ඔබ උපත කියලා හදාගෙන තින්නෙත් එහෙම සංකල්ප ටිකක්. දැන් ඔබට තව කෙනෙක් උපදිනවා දකින්නවා කියන කොටත් එතනයි රූපේ තුලත් තියෙන ආයි නැවතත් මේ සංකල්පයේ තුලින් හදාගත්තු ගොඩක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේක ඉසලා මේ මෙතනින් ඔබ තෝරගන්න යන්න අර භෞතික කාරණාවට අදාළ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි වෛද්‍ය ශාස්ත්‍රය අරව මේවා ඒව නැහැ කියනව නෙමෙයි අපි. එතකොට අපි තෝරගන්න ඕනේ පරමාර්ථ සත්‍යයයි සම්මුතික සත්‍යයයි. දැන් ඔබ ලෙඩක් හැදුනොත් ඔබ බෙහෙත් නොගෙන ඉන්නව නෙමෙයි. බෙහෙත් ගන්නවා. හැබැයි මේක මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මනස කියන තන මේ සකස් වෙච්ච මේ සංකල්ප ජාලාවයි කියලා ඔබ තෝරගන්න ඕනේ. එතකොට උපත කොතනින්ද ආවේ? කවුද ඉපදිලා ඉන්නේ? කවුද මේ ඉපදිලා ඉන්නේ? මොන ගෙනාද ඉපදිලා ඉන්නේ? අන්න එතන ඔබ කියන්නේ මේ ඔබ කියන ගෙනායි කවුද කියලා අන්න තෝරගත්තට පස්සේ ওই ප්‍රශ්නේ තවදුරටත් වළංගු නැහැ. දැන් ওই ප්‍රශ්නට උත්තර දෙන එක කෙලවරක් කරන්නත් බෑ. කෙලවරක් කරන්නත් බෑ. ඇයි දැන් ඔබ යමක් ඇත්ත කරගෙන යම් සංකල්පයක් ඇත්ත කරගෙන ඒ ඇත්ත වීම මත ඉතුරු ටික ගොඩනගනවා. ඉතුරු ටික ගොඩනගනවා. දැන් ඇත්තරම අපි මේ බොහෝ වෙලාවට විද්‍යාව කියලා ගොඩනගිලා තියෙන මෙන්න මෙහෙම දෙයක්. ඇත්තරම අද මුළු ලෝකෙම විද්‍යාව කියලා කියන්නේ මහා අවිද්‍යාව. ආයිත අවිද්‍යාව. ඒ කියන්නේ එක සංකල්පයක් ඇත්ත කරගෙන ඒ මත වූරු නිගමන සහ උපකල්පන න්‍යායාත්මකව ගොඩනගනවා. උපකල්ම න්‍යායාත්මකව ගොඩනගනවා. ඒක දැන් ඕක හරියට නිකන් මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ඔබ දැන් රැයට හීනයක් දකිනවා. දැන් ඔබ හීනෙන් දකිනවා අවදාවත් දැකලා නැති කලින් දැකලා නැති අමුතු කැලෑවක දිය ඇල්ලක් ළඟ ඊට පස්සේ ඒ දිය ඇල්ල ළඟ ඔබ කවදාවත් දැකලා නැති අමුතු දායකී සත්ෙක් දකිනවා. හරි. දැන් ඔබ හීනෙන් දැක්කේ ඔබ ඔබ. දැන් ඊට පස්සේ ඔබට දැන් මේ ගැන අපිට කතා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය මොන කැලෑවද? ඔය මොන જાති දිය ඇල්ලක්ද? ඒකේ ගිහි තිබ්බ වතුර මොන වගේද? අර සතා කොයි જાති සතෙක්ද? ඒ සතා ඉපදුනේ කොහොමද? දැන් අර දියල් වතුර තාම තියෙනවද? අර අතන හිටපු සතා ගියේ අම්මා තාත්තා කවුද? ඌට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග මොනවාද? දැන් මේ කතා කරන සීළු කමස්ත කතාව තුන මොකද්ද තියෙන්නේ? දැන් ඌව කතා කරලා අපිට ඉවරයක් කරන්න පුළුවන්. කවදාකවත් ඉවර කරන්න බැහැ. වාද කරනවා විවාද කරනවා ඔක ඉවරයක් වෙන්නේ නැහැ. එතකොට මේ සම්පූර්ණ මේ කතාවම සම්පූර්ණ හිස් කතාවක්ද නැද්ද? මහා සම්ප්‍රප්පලාපය. ආ සම්ප්‍රප්පලාපය යන්නේ. එතකොට දැන් ඉස්සලාම තෝරගන්න ඕනේ දැන් මේ ඔබේ එක සංකල්පයක් ඇත්ත කරගෙන. දැන් හීනේ ඇත්තක් කරගෙන. ඊට පස්සේ කතා කරන සියල්ලම මහා බොරුවක් බවට පත් වෙනවා. ඉතින් ඉස්සලාම තෝරගන්න මේ සම්පූර්ණම සසර ගොඩනැගෙන ආකාරය. මේ තමන්ගේ පැත්තෙන් ඉස්සලා බලන්න. දැන් ඉස්සලා දැන් ඔබ ඉපදුන බව තෝරගන්න කලින් ඔබ ඉපදුන බව කොහෙද ගොඩනැගිලා තියෙන්නේ? ඔබ පවතින බව කොහෙද ගොඩනැගිලා තියෙන්නේ? කොට තනිකර මේ දැන් අපි ඇතර මෙහෙම එකක් වුණා කියලා හිතමු. දැන් ඒක ඉතුරු නැතුවම ඒක ගෙවිලා ඉවරයිනේ. ගෙවිලා වුණා තාම ඔබට උපදින තාම ඉපදිච්ච බවක් තියෙනවද දැනෙනවද ඔබට? දැන් ඔබට තාම දැන් මරණය තාම ඔබේ ළඟා වෙලා නැහැ තාම. හැබැයි ඔබට දැන් මැරෙන බවක් දැනෙනවනේ. දැන් ආපු නැති මරණයක් ඔබට දැනෙනවනේ. ඊළඟට ගෙවිලා ඉවරයි නැති උපතක් ඔබට දැනෙනවනේ. ඒ දැනින්නේ මොකක් කරාද? අන්න ඒ එතකොට පේනවා දැන් මෙතන මේ මේ මනස හරහා සිද්ධවන්නා වූ මහා අපුරු වැඩි පිළිලා සිද්ධ වෙනවා කියලා. ඔතන මේ මනස කියලා එකක් පවතිනවත් නෙමේ. දැන් අර ඉස්සලා කිව්වාගේ අරමුණකින් තොරව සිතුවිල්ලකුත් නැහැ. සිතුවිල්ලකින් තොරව අරමුණක් නැහැ. අන්‍යෝන්‍යව මේ ප්‍රතිවිලා සකස් වෙනවා. ප්‍රතිවිලා සකස් වෙනවා.
එතකොට අරක හින්දා මේක තියෙනවද මේක හින්දා අරක තියෙනවද එතකොට මෙන්න මේ මේක තුල තියෙන අර මුලාව තමයි ඔබ අවබෝධ කරගන්න ඕනේ මේ ආයතන මුලාව ආයතන මුලාව මේ ආයතන විදිහට සකස් වෙලා තියෙන මුලාව එතකොට දැන් ඔබ ඉන්න බව දන්නේ දැන් කොහොමද රූපයක් පෙනුනේ නැත ඔබ ඉන්න බව දන්නවද ශබ්දයක්කින් තොර ඔබ ඉන්න බව දැනෙනවද ගන්ධයකින් තොර ඔබ ඉන්න බව දැනෙනවද රසයකින් තොර ඔබට ඔබ ඉන්න බව දැනෙනවද ස්පර්ශයකින් තොර ඔබට ඔබ ඉන්න බව දැනෙනවද සිතුවිල්ලකින් තොර ඔබට ඔබ ඉන්න බව දැනෙනවද දැනෙන්නේ නැහෙනි එතකොට ඇත්තටම ඔබ ඔබ උපදින්නේ කොතනද මෞකසකින් ඉපදුනේ මේ මොහොතේ ඉපදීමක් තියෙන්නේ ඔව් ඒ රූපයක් එක්කයි ඔබ උපදින්නේ ශබ්දයක් ශබ්දයක් එක්කයි ඔබ උපදින්නේ ගන්ධයක් එක්කයි ඔබ උපදින්නේ රසයක් එක්කයි ඔබ උපදින්නේ ස්පර්ශයක් එක්කයි ඔබ උපදින්නේ සිතුවිල්ලක් එක්කයි ඔබ උපදින්නේ ඔබ පවතින බව දැනින්නේ මෙන්න මේ ටික හරහා අපි මං හිතන්නේ මේකට සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා ජාති ධර්ම සූත්‍රය තථාගතයන් වහන්සේ විග්‍රහ කරනවා මහණනි ඇස ජාති ධර්මයක් දැන් එතන මේ විග්‍රහ කරන ඇහැ කියන්නේ මේ මස්ලේ භෞතික ඇහැ කියන එකට වැඩිය එහා ගියපු අනිදස්සන ඇහැ කියන ස්වභාවය ඇසට නොපෙනෙන ඇස එතකොට ඇස ජාති ධර්මයක් රූපේ ජාති ධර්මයක් චක්කු විඤ්ඤාණේ ජාති ධර්මයක් කියලා මේ හය පළම 18 පළකට බෙදලා මේ 18 පළේ ඉපැත්මක් විග්‍රහ කරනවා ජාති ධර්ම සූත්‍රවල මොකද ඒකත් හරිතා වැදගත් තැනක් ඒක. ඔව් එතනදී දැන් අපි දැන් මෙතන දැන් රූපයක් පහළ වෙනකොටම තමයි රූපය දකින්න පහළ වෙන්නේ. එතකොට මේ ජාති රූපය මේ ජාතියකින් ඇහැකින් දැක්කා. ඊට පස්සේ මේ ජාතිය දැන ගැනීමක් ආවා කියන එක පහළ වෙනකොටම ඒක හරහාම තමයි අන්න ඒක පුද්ගලත්වයේ සත්ත්වත්වයේ පහළ වෙන්නේ. එතකොට එතන තමයි ඔබ උපදින තැන. ওই වගේම ශබ්දයටත් දාන්න පුළුවන් අපිට. ගන්ධයේ රසයේ ස්පර්ශයේ එතකොට දැන් එතන මෙන්න මේක තුල තමයි පහළ වෙන්නේ උපත සිද්ධ වෙන්නේ දැන් ඔතන උපතත් මොකද්ද වගේ කියලා බැලුවොත් ඔතන ಜಾතිය මොකද්ද කියලා බැලුවොත් ඔතන දැන් දකින්නගෙන් තොරව රූපේ පවතින්නේ නැහැ රූපයෙන් තොරව දැකීමක් ගැන කතා කරන්න බෑ එතකොට ඒකත් මොකද්ද කියලා ආයි මෙහෙම බලන් ගියන් පස්සේ අර සංකල්ප ජාලාවක එකතුවා එතනත් අර ඇති දෙයක් නෙමේ නිකන් ඇතිසේ පෙනෙන මායාව අතිශය පෙනෙන මායාවක් තමයි මෙතනත් තියෙන්නේ. ඉතින් දැන් ඔතන ඔබ උපදින තැන ඔබ හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. ඔතනන්ති උපදින්නේ. මව් කුසකින්ද ඔබ උපදුනේ. දැන් ඔබ උපදිච්ච බව ඔබ දැනෙන තැන. හැම වෙලාවම ඔබ උපදින්නේ එක්ක රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක ගන්ධයක්, එක්ක රසයක්, එක්ක ස්පර්ශයක්, එක්ක සිතුවිල්ලක් හරහාමයි ඔබ උපදින්නේ. එතකොට ඔබ උපදිච්ච තැන මෙන්න මෙතනින් ගන්න. මෙතනින් ලියා ගන්න ගැටි අපිට මේ ලියා ගන්නේ නැතුව මේ මොනා කොතනින් ගියා ගන්නද කියන්නේ මං හිතන්නේ දැන් අපිට මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයට අනුකූලව ගත්තොත් එහෙම ඒ කාරණාව ඇත්තම භෞතික සහ මේක අර මේ අර ලෝකේ විද්‍යාවයයි සම්මත විෂයන් එක්ක මේ තෝරන්න ගියොත් කවදාකවත් අපිට මේක හොයල ඉවර කරන්න හම්බෙන්නේ නැහැ මොකද ලෝක සම්මතයේ විද්‍යා විෂයන් කියන සියල්ලම බුද්ධ ධර්මයේ අපි මේ යන පරමාර්ථ ධර්මයත් එක්ක කතා කරනකොට ඒ සියල්ලම අවිද්‍යාව කියන තැනින් තමයි කතා කරන්න වෙන්නේ. එතකොට අපේ අවිද්‍යාව තෝරගන්නකොට උපහාස බොහොම පැහැදිලිව මතක් කළා වගේ මේ අපි ඇත්තටම උපදින තැන මොකක්ද කියන එක. ඒ කියන්නේ ඇහැ රූපය කන ශබ්දය මේ ආයතන 12 ඉපදීමත් එක්ක මේ කාරණාව විග්‍රහ කරගන්න උත්සාහවන්ත වෙනවා නම් හොඳයි කියන එක තමයි මම හිතන්නේ උපහාස මේ මතු කරන්න හදන්නේ. දැන් අරක දැන් අපි අර හරියට අර මේ අර අපි අර හීනෙන් දැක්කපු සතාගේ වර්ගයේ හොයන එක එයා ඉපදිච්ච විදිහ හොයන එක අම්මා තාත්තා හොයනවා වගේ වැඩක් ඉන්නේ. ඕක ඕව වාද කරන්න පුළුවන් ඕන තරම් වාද කරන්න පුළුවන්. ඉවරයක් නෑ ඉවරයක් නෑ. ඕකෙන් සසරක් හැදෙන එක විතරයි වෙන්නේ. හොඳයි. මං හිතන්නේ යම් කිසි ආකාරයකට මේ අපිට අවශ්‍ය කරන මූලික කාරණාව තෝරා ගන්නට මේ කරුණු මේ ප්‍රශ්න ගැටලු මතු කරගෙන ඒවා ඔස්සේ මේ මූල පදනම විග්‍රහ කරගන්නයි මේ උත්සාහවන්ත වෙන්නේ මේ ලෝකය කියන කාරණාව තමා තුළින් ලෝකය දැකීම කියන කාරණාවෙදි මේ ආයතනයන්ගේ මුලාව අවබෝධ කරගන්න යන ගමනේදී ඒ කාරණා සියල්ල අවබෝධ කරගන්න අවශ්‍ය වෙන තැනක් විදිහට ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නෙට අදාළව මම හිතන්නේ අපිට අවශ්‍ය කරන තැන තෝරගන්න නැත්නම් ධර්ම මාර්ගය විවර කරගන්නට අවශ්‍ය කරන ආකාරයෙන් යම් කිසි පිළිතුරක් ලබා දෙන්න උත්සාහවන්ත වුණා. තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ යම් ආබාධයක් ඇති දරුවන් උපදින්නේ උදාහරණ අංග විකල අඳ ගොළු ආදී කර්මය අනුවද නැත්නම් දෙමාපියන්ගේ ඥාන බලපෑමෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ මේකටත් මම දුන්නේ නැහැ මම හිතන්නේ ඔව් ස්වාමීන් වහන්සේ
තියෙනවා මේ ඔක තව පොඩ්ඩක් අපි ඒ කාරණාව විග්‍රහ කරලා ගියොත් මෙන්න මෙහෙම තෝරගනිමු දැන් හිතන්න මුළු ලෝකේ සියලු දෙනාම දකුණු අත නැතුව ඉපදුණු මුළු ලෝකේ ඉන්න සියලු දෙනාම දකුණු අත නැතුව උපදිනවා ඒක ප්‍රශ්නයක් නැහැ නේද එතකොට එතකොට කවුද අංගවිකල අංගවිකල උපාවෙ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නේද එතකොට හරි දැන් ඔබට එතකොට කියන්න පුළුවන් ද ඔබේ මොකක් හරි අවයවයක් අඩු වෙලා ඉපදිලා තියෙනවද කියලා කියන්න බෑ නේද ඇත්තට මුළු ලෝකේ තියෙන සිළු දෙනාටම කන් ඇහෙන්නේ නැත්තම් අපිට කන් ඇහිීමක් ගැන අපිට කතා කරන්න බෑ නේද එතකොට මෙතනදී හැම වෙලාවෙම ඒක තියෙන්නේ සාපේක්ෂවමයි සාපේක්ෂවමයි ඒක තියෙන්නේ මේ නිර්පේක්ෂ ස්වභාවය තුළ දුකක් හටගන්නේ නැහැ ඒ තවත් සාපේක්ෂකයක් හදාගෙන තමයි මේ දුක හටගන්නේ දැන් එතකොට දැන් මෙතන මේ ඒක තමයි හැම වෙලාවෙම මේ කර්මයේ වෙලා තියෙන්නේ මේ චේතනාවම මේ චේතනාව තුල අර කර්මයේ පහළ වෙන්නේ අර සාපේක්ෂක තියෙන හින්දා මම හිතන්නේ උත්තරේ බොහොම පැහැදිලි ප්‍රමාණවත් හොඳයි ඊළඟට ස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කළ තියෙන තව ප්‍රශ්නයක් තමයි නිවන යනු සම්මුති මරණය දක්වා අවබෝධයෙන් පවතින දෙයක්ද නැත්නම් මරණය ඇති වන අවස්ථාවේ අවබෝධ වෙන දෙයක්ද කියලා ප්‍රශ්නයක් අහනවා මේ සම්මුතික මරණය සම්බන්ධව මෙහෙම උත්තරයක් දෙන්නම් නිවන කියන්නේ මරණය කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කර ගැනීම එක පැත්තකින් මරණයේ අනු කුමක්දයි අවබෝධ කර ගැනීම තමයි නිවන දැන් අපිට දැන් හිතෙන්නෙම මෙහෙම මරණයක් කියන එකක් තියෙනවා ඒකෝ දැන් මේ මරණයක් කියන එක තැනට අපිට එනකොට දැන් අපි සම්මුතියේ තියෙන විදිහට දැන් මේ මරණය පිළිබඳ ලොකු සංකල්ප ජාලාවක් තියෙනවා. ඒකෝර දැන් මම අර දැන් කලින් කියපු ප්‍රශ්නට දීපු උත්තරේම තමයි මම මෙතන දෙන්නේ. දැන් හොඳට බලන්න දැන් තාම ඔබ ඔබගේ මරණය දැකලා නැහැ. අත්ඉඳලා නැහැ. හැබැයි දැන් ඔබට වද දෙන්නේ මොකද්ද? මේ මරණයද මරණය ගැන ඇති වෙලා තියෙන සංකල්පද? මරණය පිළිබඳ ගොඩනැගෙන සංකල්ප ජාලය. එතකොට මේ මරණය කියන එක ගැන ගොඩනැගිච්ච මේ සංකල්පේනේ හැම වෙලාවම මේ බය ඇති කරලා දෙන්නේ, දුක ඇති කරලා දෙන්නේ. එතකොට මේ මරණය කියන සංකල්පේ මේ පොඩි කාලේ ඇති වෙච්ච එකක් නෙමෙයිනේ. මේ කියන්නේ පොඩි කාලේ තිබ්බ එකක් නෙමෙයිනේ. ක්‍රමානුකූලව පස්සේනේ ඇති වෙලා තියෙන්නේ. මම අර එදත් අර උපමාවකින් විස්තර කරා. මාස 6ක 7ක පොඩි දරුවෙක් ඉන්නවා. මෙයා ගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. මේ මිනි පෙට්ටි දෙක මැද්දේ අර පොඩි ළමයාට කිසිම ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. මොකද මේ ළමයාට මරණය කියන සංකල්පය තාම පහළ වෙලා නැහැ. දැන් එතකොට දැන් මේ හැම වෙලාවම දුක ගොඩ නැගින්නේ මොකෙන්ද? මරණය පිළිබඳ සංකල්පයෙන්. එතකොට මේ මරණය පිළිබඳ සංකල්පයෙන් තමයි සෑම විටම දුක පහළ කරලා දෙන්නේ. ඊළඟට ඔබ අනිත් පැත්තට බලන්න ඕනේ කවුද මැරෙන්නේ කියලා. දැන් මැරෙනවා නම් කවුද මැරෙන්නේ? මැරෙන කෙනා කවුද? දැන් මැරෙන්න කවුද මෙතන ඉන්නේ? එයා කවුද? දැන් මරණයේ සංකල්පයක් කියලා දැන් අපිට තෝරගත්තා. දැන් මේ දුක් දෙන්නේ මරණය පිළිබඳ සංකල්පයෙන් කියලා. ඒ පැත්තෙන් අපි ඒක ඇත්තකින් තෝරගත්තා. ඊළඟට තෝරලා බලන්න ඕනි දැන් මැරෙන්නේ කවුද කියලා. දැන් මැරෙන්න කවුද දැන් මෙතන ඉන්නේ? මෙයා කවුද? මොකද්ද මැරෙන්නේ? දැන් එතනදී මම කලිනුත් විස්තර කරා. දැන් එතන මොකද්ද කියලා ඕන හොඳට බලන්න. එතකොට මැරෙන්නේ සිතුවිල්ලක්ද? දැන් සිතුවිල්ල කොහොමද මැරෙනවද? මේ මොහතම් මොහතක් පාස. දැන් ඔබ කවුද කියලා අහුවොත් ඔබට කියන්න වෙන්නේ එක්ක ඔබ දැකීම මාත්‍රය. එක්ක පෙනීමක්. ඔබ කියලා ඔබ පේන්නේ එක්ක දැකීම මාත්‍රය. එක්ක ඇසීම මාත්‍රය. එක්ක දැනීම මාත්‍රය. එහෙම නැත්නම් සිතීම මාත්‍රය. ඉතින් මේකත් කොහොමත් ඉතින් ඔබට ඉතින් දෙයක් කරන්න නැහැනේ මේකේ. ඒක දැකීම් මාත්‍රයක් තියෙනකොට තව දැකීම් මාත්‍රයක් පහළ වෙන්නේ නැහැ. ඒක සිතීම් මාත්‍රයක් තියෙනකොට තව සිතුවිල්ලක් නැහැ. ඒක සිතුවිල්ලක් නිරුද්ධ වෙච්ච තැනක තමයි තව සිතුවිල්ලක් හටගන්නේ. එතකොට ඉතින් මොන සිතුවිල්ලද මැරෙන්නේ? මීට අවුරුදු 5කට කලින් තිබ්බ සිතුවිල්ලද දැන් තියෙන සිතුවිල්ලද තව අවුරුදු 5කට පස්සේ තියෙන සිතුවිල්ලද මැරෙන්නේ? ඉතින් ඒ කායින් මේ සිතුවිල්ලක් මැරෙනවා කියලා කියන්න බෑනේ. එතකොට ඇත්තටම මේ ප්‍රශ්නේ වෙලා තියෙන අර සිතුවිල්ල කොහොමත් සකස් නොවීම නිරුද්ධ වෙනවා.
මම කියනවා සකස් නොවීම නිරුද්ධ වෙනවා කියලා. මොකද සිතුවිල්ලක් තුල මොකක්ද තිබ්බේ කියලා බැලුවොත් අපි දැන් කලින් කතා කරපු ඒ වගේ හැටියට එතන සිතුවිල්ලත් ඇතයි කියලා අපිට එතන පනවන්න පැනවීමක් කරන්න බෑ. ඒකට වටිනාකමක් දෙන්න දෙයක් නෑ. වටිනාකමක් දෙන්න දෙයක් නෑ. ශුන්‍ය ස්වභාවය. ඔව්. එතකොට දැන් මොකක්ද එතකොට මැරෙන්නේ? මොකද්ද කවුද මැරෙන්නේ එතකොට මොකද්ද මැරෙන්නේ? අන්න ඕය අවබෝධය තමයි. මම හිතන්නේ මරණය ජය ගන්න තියෙන මාර්ගය වෙන්නේ තෝයාරම තමයි. මරණය ඉක්මවා යනවා ඇත්තට. මරණය ඉක්මවාගේ අමරණීයතාවයකට යන්න තියෙන. මරණය ඉක්මවා යනවා. ඒ කියන්නේ බුදුවරු රහත්වරු මැරෙන්නේ නැහැ. මරණය තියෙන්නේ අවබෝධයට පත් නොවෙයිද කියලා. ඒකම තමයි මායාගේ න්‍යායෙන් නිදහස් වීම හැවත් මරණයෙන් නිදහස් වීම කියන තැන. මරණය කියන සංකල්පේનો නිදහස් මැරෙන්න ඉන්න ගෙනාගෙන උත් නිදහස්. එතකොට මරණය කියන සංකල්පේનો නිදහසලා මැරෙන්න ඉන්නවා කියන පුද්ගලයෙක් ඉන්නවා කියන ඒ චේතනාවનો නිදහස් උනාට පස්සේ එතනින් එහාට මරණය ගැන කතා කරලා සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු දෘෂ්ටියෙන් නිදහස් වෙන ස්වභාවය. එතකොට මැරෙන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. හොඳයි. තවත් මරණය සම්බන්ධව ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මරණයෙන් පසු චුතිසිතට සිදුවන්නේ කුමක්ද කියන කාරණාවත් පිරිනිවීමෙන් පසු චුතිසිතට සිදුවන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් ඉදිරියට ආලා තිනවා. මම හිතන්නේ මෙතන ඒකට දැන් වර්තමාන මොහොතේ සිටවිල්ල හොඳට බලන්න. වර්තමාන මොහොතේ සිටවිල්ලට වෙන දේ දැක්ක තෝරගත්තට පස්සේ ওই ප්‍රශ්න දෙකටම උත්තරය හම්බෙනවා. ඒකට මම හිතන්නේ උත්තරේ මම හිතන්නේ ගොඩාක් දුරට අපිට මේක ලැබිලා තියෙනවා. අනිත්‍ය ස්වාමීන් වහන්සේ අර මට මතක හැටියට අග්ගි වච්චිගොත්ත සූත්‍රයේ මේ කාරණා සඳහන් වෙන්නේ මට සමාඩ මට සමා වෙන්නේ මේ සූත්‍රයේ වැරදි නම් ඔබ වහන්සේ නිවැරදි කරන්න. තථාගතයන් වහන්සේගෙන් අහනවනේ දැන් රහතන් වහන්සේගෙන් පිරිනුනාට පස්සේ කොහෙටද ගියේ කියලා අහුවාම උන්වහන්සේ ඒක උපමාවකට ගෙනල්ලා විග්‍රහ කරනවා. දැන් දර ගොඩක් නිසා පවතින ගින්න දර නැති වුනහම නතර වුණා වගේ පිදුරු ගොඩක් තියෙන නිසා තියෙන ගින්න පිදුරු නැති වුනහම නවතිනවා වගේ නැ මේ ගිනි ගන්න එක නතර වෙනවා වගේ ගොම ගොඩක් නිසා තියෙන ගින්න ගොම දාන එක නතර වුණාම නතර වෙනවා වගේ මේ ගින්න ගිය තැනක් පෙන්වන්න බැහැ වගේ රහතෙක්ගේ පිරිනිවීමෙන් පස්සේ කොහේ ගියාද මොකක් වුණාද කියලා කියන්න පුළුවන් හැකියාව නෑ. නැවත උපදින්න යාට හේතුවක් නෑ කියන තැන. දැන් අපි ධර්මයේ අහලා තියෙනවා මේ සසර ගමන ගොඩනගන වඩුව තණ්හාවයි කියලා. ස්වාමීන් වහන්සේ දැන් මෙච්චර දවසක් මේ කරපු සාකච්ඡා ටිකත් එක්ක මම ඔබ වහන්සේගෙන් දැන් සමස්තයක් විදියට අහන්න කැමති. මේ තණ්හාව නැමැති අකුසල මූලය මේ කරපු සාකච්ඡාවත් එක්ක මට පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න. මේක ගොඩ නැගෙන තැන මොකක්ද? ඒ කියන්නේ මේ මේ තණ්හා අකුසල මූලයේ සියුම් යෙදීම මොකක්ද කියන එක චුට්ටක් විග්‍රහ කරගන්න පුළුවන් නම් වටිනවා මේ අවස්ථාවේදී. අර මේ අර ප්‍රශ්නෙට මම පොඩ්ඩක් උත්තර දීලා ඉන්නම්. ඒ කියන්නේ දැන් අතනේම තථාගතයන් වහන්සේ මරණය මතු පවතීද? ඔව්. තථාගතයන් වහන්සේ මරණය මතු නොපවතීද? නොපවතීද? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ කියලා තියෙනවා. හැබැයි ਉਹ උත්තර නොදෙන්න හේතුවක් තියෙනවා. දැන් ඔතනදීම අපිට දැන් එතකොට මේ මරණයට කලින් පුද්ගලයෙක් ඉන්නවාය කියන හැඟීමක් එනවද නැද්ද? දැන් තථාගතයන් වහන්සේ මරණයට පස්සේ නොපවතීද කියලා කියන එකට පවතින්නේ නැහැ කිව්ව ගමන් ආයි මොකද්ද වෙන්නේ? එහෙනම් මරණයට කලින් තථාගතයන් වහන්සේ පවතිනවා වගේ එකක් එනවා. ඊළඟට මරණයට පස්සේ තථාගතයන් වහන්සේගේ පවතීද කියලා නොපවතීද කියලා. පවතීද කියලා හෙව්වත් ආයි පවතින එකක් හම්බෙන්නේ. ඒක පවතින එකක් ඉස්සරහට යන්නේ. නොපවතීද කියවුවාම පස්සේ යමක් පවති තිබිලා ඊට පස්සේ ඒක නොපැතුණා. හරිද? දැන් ඔන්න ඔය ඔය ප්‍රශ්නේ එතකොට ඔය ප්‍රශ්නේ කොහොම ගියත් ආයි වැටෙනවා යම්කිසි මුලාවකට. එතකොට දැන් මේ මොහොතේදී දැන් මේ රහත් වීම හරි බුදු වීම හරි කියන්නේ මේ මොහොතේ තුල තියෙන මුලාව අවබෝධ කරගන්න. මේ මොහොත තුල තියෙන මේ සත්වත්වයේ විදිහට හරි පුද්ගලත්වයේ විදිහට හරි මේ විද්‍යාමාන වීම තුල තියෙන මුලාව තෝරා ගැනීම. හරිද? එතකොට මේ මොහොත කියලා ගොඩනැගෙන දෙක තුල තියෙන මුලාව ගොඩනැගීම තෝරගෙන මේ ලෝකය කියලා ගොඩනැගීම තුල තියෙන මුලාව තෝරගෙන. එතකොට එතනදී තවදුරටත් මරණයටපත් වෙන්න පුද්ගලෙක් හම්බ වෙන්නේ නැහැ. සත්වත්වයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ මරණය කියලා එකක් හම්බ වෙන්නේත් නැහැ. ඒ හම්බ නොවන නිසාම මේ ප්‍රශ්නේ වැරදි. දැන් මමත් කියන්නේ ඔබ ඉස්සලා මේ කලබල වෙන්නේ නැතුව බුදු කෙනෙක්ගේ ස්වභාවයක් හොයන්න නැතුව
රහතන් වහන්සේගේ ස්වභාවයක් වань මරණේ මැත්තේ වෙන්නේ මොකද්ද කියලා හොයන්න කලින් මේ දැන් ඉන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයාගන්න ප්‍රශ්නේ ඕක තමයි වැදගත් වැදගත් ප්‍රශ්නේ මරණේ මැත්තේ වෙන්නේ මොකද්ද කියන එක නෙමෙයි දැන් ඉන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට අපේ බෞද්ධ සමාජයේ තියෙන මේ සමහර මතවාදات එක්ක බොහෝ දෙනෙක් මරණයෙන් මැත්තේ ජීවිතය සම්බන්ධව තමයි ගොඩාක් වෙලාවට කතා කරන්නේ යහුසුළු වෙලයි නමුත් බෞද්ධ කියන වැඩපිළිවෙල ඇතුලේ ප්‍රායෝගිකව පෙන්වන්නේ පච්චුප්පන්නේචයෝ ධම්මං තත තත් විපස්සති කියලා මේ මේ මෙහි මොහොතේ ගොඩනැගෙන ක්‍රියාවලිය විදර්ශනා පූර්වංගම අවබෝධ කරගන්න කියන කාරණාව මම හිතන්නේ ඔබ වහන්සේ දෙකින් දිගට මතු කරන්න දන්නේ ඒ අදහස ඒ කාරණාව බද්දේ කරත් සූත්‍රයේ තියෙන්නේ අතීතය ගෙවිල ඉවරයි අනාගතය ඇවිල්ලා නැහැ පච්චුප්පන්න මොහොතේ අතතත් විපස්සනා මේ පච්චුප්පන්න මොහොතේ කවුද ඉන්නේ මොකද්ද මේ පච්චුප්පන්න මොහත ගොඩනැගෙන්නේ ඒක තේරෙනකොට ඔබට සියල්ලම තේරෙනවා ඒක තේරුම් ගන්න එක තමයි කෙනෙක් දින ඇත්තරම මේ යුද්ධය වෙන්නේ මේ කාරණාව දැක්ක ඒක තෝරගන්න ඒක තෝරගන්න යන්න නැතුව වෙන කොයි තැනින් මේක අල්ලන්න ගියත් ඔබ වැටෙන්නේ ආයි අමාරුයි ආයි අමාරු ඉතින් ඕකම තමයි දන්නහම එක විදිහකට ඉතින් අපි තණ්හාව තවත් පොඩ්ඩක් විග්‍රහ කරගනිමු තණ්හාව ගත්තාම මූලික වශයෙන් එනවා භව තණ්හා විභව තණ්හා කාම තණ්හා කියලා තුනකට කැඩෙනවා දැන් මේ ඉතල තෝරගන්න ඕනි කාරණා තමයි මේවා ඔක්කොම ක්‍රමවේද හරිද දැන් මේක ඔබ දැනුමක් විදිහට තෝරගත්තට ලොකු මේව එකක් වෙන්නේ නැහැ දැන් මේ කාම තණ්හාව කියන්නේ මේකයි භව තණ්හාව මේකයි අර ඉස්සල කිව්වා මේ දැන් මේ සත්කම කරන්න පාවිච්චි කරන සත්කම උපකරණ ටික විතරයි උපකරණ තමයි මේ මේවා මේ ලොකෝට බරට ගන්න දෙයක් නෑ මේ වගේ දැන් බොහොම පැහැදිලි ගත්තා මෙන්න මෙහෙම දැන් ඔබට මෙහෙ මොහොතේදී පවතින බවක් දැනෙනවනේ දැන් මේකට කියනවා එක විදිහකට සංඛාර දුක්ඛය පවතින බවක් එතකොට පවතින බවක් දැනෙන්නේ මොකකට සාපේක්ෂවද දැන් මේ වෙලාව ඔබ බණ අහනවා නම් මේ වෙලාවේ ඇහෙන දේට සාපේක්ෂව මේ රූපයට සාපේක්ෂව රූපය ඇති කල්ලි මම ඇති බව දැනේ. දැන් එතකොට දැන් ඔබට පේනවා දැන් ඔබ මේ රූපాయని යන්ත්‍රයකින් හරි වෙනත් උපකරණයකින් බලනවා නම් දැන් මේ මේක පේනවා මට මේ දිශාවෙන් මෙච්චර දුරකින් මේ රූපේ තියෙනවා. රූපේට මේ දිශාවකින් මෙච්චර දුරකින් මම ඉන්නවා. ඔන්න මම පවතින බව දැනෙනවා ඒ එතනින්. නැත්තම් ශබ්දයකින්. ශබ්දේ මට මේ දිශාවකින් මෙච්චර දුරකින් ශබ්දේ තියෙනවා. ශබ්දේට මෙච්චර දුරකින් මේ දිශාවෙන් මම ඉන්නවා. එහෙම නැත්නම් ස්පර්ශයකින් ගන්ධයකින් ගන්ධයේ මේ ස්ථානයේ තියෙනවා ඒ ස්ථානයේට මේ දිශාවෙන් මම පවතිනවා කියලා හැම වෙලාවෙදිම මොකද මේ විදිහට පවතින බවක් දැනෙනවා එහෙම නැත්නම් ඔබට සිතුවිල්ලක නම් කාලය හරහා ඊයේ මෙහෙම සිද්ධියක් වුණා දැන් ඊයේ මෙහෙම සිද්ධියක් වෙනකොට ඒකට සාපේක්ෂව මේ දැන් මේ මොහොත තියෙනවා එත මම මේ වැඩේ කරන්න යනවා ඊටට සාපේක්ෂව දැන් අද තියෙනවා තව අවුරුදු 10කින් මම මේ වැඩේ කරන්න යනවා අවුරුදු 10කට සාපේක්ෂව ඒ මොහොතට සාපේක්ෂව දැන් මේ මොහොත පැනිනවා. දැන් ওই විදිහට මෙහෙම ඉන්න තැනක් පැනවිලා තිනවා. ඉන්න බවක් පැනවිලා තිනවා. එතකොට මේක අර අතීත අන්තයකුත් හැදිලා අනාගත අන්තයකුත් හැදිලා බාහිරකුත් හැදිලා අභ්‍යන්තරකුත් හැදිලා මේ වෙලාවේ දැන් ඔබට මේ පවතින බවක් දැනෙනවා. මේ පවතින බව දැනিলা තියෙන්නේ ඇත්තරම අන්ත දෙකකි. එක්තරා විදිහක සැරිසැරීමකි. මේ සංඥාව ඉක්මවා යෑමක්. දැන් එතකොට මේ සිතුවිල්ලේ පහළ වෙන සිතුවිල්ලේක සංඥාව ඉක්මවා යෑමක්. එතකොට මේ සංඥාව ඉක්මවා යනකොටම සංඥාපාදාරයේ ඉක්මවා යනකොටම මේ විඥානේ ඉක්මවා යනකොටම අන්න අපිට හැදෙනවා මොකද්ද? මේ පවතින බවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් මෙතන පහළලා තියෙන සංඥා මාත්‍රයක් විතරයි. හැබැයි සංඥා මාත්‍රය තුල පවතින සංඥා මාත්‍රයක් විතරයිනේ. හැබැයි ඒක තුල එක දිගට පවතිච්ච සත්‍යත්වයක් දැනෙනවද නැද්ද? එක දිගට පැවතිච්ච බව. තමන් පවතින බව. තමන් පවතින බව දැන ගැනීම තමයි භව tangent. එතන ගොඩ නැගෙන භව tangent. එතකොට ඒක එතකොට අපිට හිතෙනවා දැන් මේ මොකකටවත් ඇලිලා නැහැනේ කියලා. ඇලිලා ඉවරයි. ඇලිලා ඉවරයි කියන්නේ දැන් මෙතන සත්‍යත්වේ පහළ වෙලා ඉවරයි. සත්‍යත්වේ පහළ වෙලා ඉවරයි. මෙතන තව විදිහකට කිව්වොත් නිච්ච සුඛාත්ථ සංඥා ඇවිල්ලා ඉවරයි. ඇවිල්ලා ඉවරයි. මෙතන හා වෙලා ඉවරයි. එතකොට දැන් මේ අර එතකොට දැන් අර පහ මේ පහළ වෙච්ච රූපයට සාපේක්ෂව මේ පැත්තෙන් මම ගොඩනැගිලා ඉවරයි. ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට සාපේක්ෂව පවතින බව, සිතුවිල්ලට සාපේක්ෂව පවතින බව පහළ වෙලා ඉවරයි. මෙතන භව තණ්හාව.
ඊළඟට දැන් මේකේ මේ පහළ වෙච්ච බව තව ටිකක් කියා ගන්න ඕනේ. තව ඉඳින්න ඕනේ. තව ටිකක් මේක දැන් දැන් මේ තියෙන බවම බව තුනම තව ටිකක් ඉන්න ඕනේ. ඔබ කෑම එකක් අපි තුමු දැන් මොන හරි රසයක් දැනුවොත් ඒ රසය තව ටික වෙලාවක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ සිතුවිල්ල තව ටික වෙලාවක් තියෙන්න ඕනේ. ඒ රූපේ තව ටික වෙලාවක් පේන්න ඕනේ. තව මොහො ඒ තව තව මොහොතක් හරි තියෙන්න ඕනි කියන එකම තමයි කාම තණ්හාව. දැන් ඔබ හිතන අර ඕලාරික මට්ටමේ කාමයට වඩා මේක හරි සියුම්. සියුම්. එතකොට මේ තවත් මොහොතක් හරි පවත්වන්න උත්සාහ කරනවා නම් පවත්වන්න උත්සාහ කරනවා නම් ඒ පවත්වන්න කරන උත්සාහය තමයි කාම තණ්හාව. ඊළඟට දැන් සමහර මොහොතවල් තියෙනවා මේ මොහොතෙන් අපි අයින් වෙන්න හදනවා. මේ මොහොතෙන් අයින් වෙන්න හදනවා. දැන් මේ මොහොතෙන් අයින් වෙලා ඊළඟ මොහොතට පණින්න හදනවා. මේ මොහොතෙන් අයින් වෙලා ඊළඟ මොහොතට පණින්න හදන එක තමයි විභව තණ්හාව. එතකොට මේ ඔක්කොම වෙලා තියෙන්නේ මේ අර රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ. එහෙම නැත්නම් ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනේ. එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ හරි මොන මොනම කිව්වා මේ සමස්ත ගොඩනැගීම තුල තියෙන යථාර්ථය නේද කියන්නේ. යථාර්ථය පිරිසිඳ නොදැන සංකාර දුක්ඛය හටගත්තා. ඒක නොදැන තාක්කල් ඒක නොදැන කාලක භව තණ්හාව එක්කෝ කාම තණ්හාවක් බවට පත් වෙනවා නැත්නම් විභව තණ්හාවක් බවට පත් වෙනවා. එතකොට මේ තුල අර සෑම මොහොතකදීම අර පවතින බව හරහා දුකක් ගොඩනැගෙන ඉතින් අපිට හුඟක් කරලා තණ්හාව කියලා තියෙන්නේ දැනෙන්නේ මෙහෙම එකක්. දැන් මොකක් හරි එළිය එකක් තියෙනවා. ඒක පුද්ගලයෙක් ඉන්නේ පුද්ගලයාට බැඳිලා ඉන්නවා. ඒකට මේ බන්ධනේ කැඩුවා නම් මේක හරි. හැබැයි දැන් අර පුද්ගලයා සකස් වීමම තණ්හාවමයි. මොකද මේ පුද්ගලයා කියලා ඔබ දකින්නේ මනසින්ම නිර්මාණය වෙච්ච සංඥා මාත්‍රය. ඒ සංඥා මාත්‍රේ බාහිර තියෙන තැනකට පනවනකොට භෞතිකයට ඒක භෞතික රූපයක් බවට භෞතික රූපයක් බවට පෙරලනකොටම තණ්හාව වෙලා ඉවරයි. ඒ තනක් කා කරුණාද? හා වෙලා ඉවරයි. ඉවරයි. එතරම් ඉවරයි. ඉතින් එතකොට මේ මුළු සාකච්ඡා මාලාව පුරාම අපි කතා කරේ තණ්හාව තමයි වචන වලින් නැතුව. දැන් අපි උන් කතා කරාම ඔකට ඕන තණ්හාව කියලා වචනයක් දාගන්නත් පුළුවන්, ඕන නොදා ඉන්නත් පුළුවන්. නැත්නම් අපි තණ්හාව කියන වචනේ තණ්හාව වෙන්නත් පුළුවන්. ඔව් කෙනෙක් වචනෙට තණ්හා වෙලා දැන් තමන් මෙතෙක් දරාගෙන හිටපු සමහර අර්ථකථනයන් එක්ක ඒ අර්ථකථනයන් අතහැර ගන්න බැරි වීම නිසා සමහර ලාවට තණ්හා කියන වචනේ තණ්හා වෙන්නත් පුළුවන්. මං හිතන්නේ වැදගත් වෙන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ මේ අකුසල මූලයන් වැඩ කරන විදිහ අවංකව අවබෝධ කරගන්න එක නේද ස්වාමීන් වහන්සේ. දැන් තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරන පිටකෝපදේශයේ සත්‍යයට මම රෝග දෙකක් පනවමි. මේ කවරේදයක් අවිද්‍යා රෝගය සහ තෘෂ්ණා රෝගය. ඒතර අවිද්‍යා රෝගයට තෘෂ්ණා රෝගයට උන්වහන්සේ බෙහෙත විදිහට විග්‍රහ කරන්නේ ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් සමත විදර්ශනා. මේ මොන වචන වලින් කියව දැන් කියන්නේ සම්මාදිට්ඨි මහා චත්තාරික සූත්‍රය සඳහන් වෙනවා. සම්මාදිට්ඨිය තමයි ප්‍රධාන වෙන්නේ. සම්මාදිට්ඨිය තියෙන කෙනාට සම්මා සමාධිය, සම්මා සතිය, සම්මා කම්මන්තය කියන එක ලැබෙන එක ධර්මතාවය. ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. සම්මාදිට්ඨිය තියෙන කෙනාට සම්මා වාචාව, සම්මා කම්මන්තය මේක කොහොමත් වැඩෙනවා. ඒක වැඩිනව කොහොමද? ඒක ධර්මතාවය. සම්මයා දිට්ඨිය තියෙන යම් ප්‍රමාණයට ඒ ප්‍රමාණයට අනිත් ටිකක් වර්ධිනවා. ඒක ඔබ දැන් මුලින්ම උත්සාහ කරන්න ඕනේ මේ සම්මා දිට්ඨිය කියන තැනට කරන සුද්ධ කරගන්න. ඒක වෙනුවෙන් ඔබට වීර්යයක් උත්සාහයක් කැපකිරීමක් සියල්ල සිද්ධ කරන්න සිද්ධ වෙනවා. හොඳයි. තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිනවා ස්වාමීන් වහන්ස. වාසය කිරීමට නිවසක් අවශ්‍යයි. නිවසක් හදන්න ඕනි කියලා හැඟීමක් එනවා. ඒක කොහොමද අවිද්‍යාව වෙන්නේ කියලා. ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නිවසක් අවශ්‍යයි. නිවසක් සදන්න ඕනි කියලා හැඟීමක් එනවා. ඒක කොහොමද අවිද්‍යාවක් වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මෙතනදී මම ඔක ওই ප්‍රශ්නේ වෙන පැත්තකින් මම උත්තර දෙන්න. දැන් ඉස්සෙල්ලා බලන්න ඔබ දැන් එදිනෙදා කරන කටයුතු තියෙනවනේ. මේ එදිනෙදා කරන කටයුතු වලින්ද ඔබට වැඩිපුර දුක ගොඩ නැගින්නේ නැත්නම් ඒව ගැන තියෙන දෘෂ්ටියෙන්ද? ගැඹුරට විමර්ශනය කළොත් දෙවෙනි තැන තමයි අපිට අහුවෙන්නේ. ඉන්නේ කියන්නේ දැන් මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියන දෘෂ්ටියනේ හින්දානේ. දැන් එතකොට දැන් අපි දැන් අපි එදිනෙදා කරන කටයුතු තියෙනවා. දැන් ඒ කටයුතු තුල තියෙන දෘෂ්ටිය. ඒ කටයුතු තුල තියෙන දෘෂ්ටිය. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපි දැන් මම ඕක මල්ලන කියන අපි ගෙයක් හදන්න පටන් ගන්නවා.
දැන් ගෙයක් හදන්න පටන් ගන්නකොට දැන් පටන් ගන්නකොටම අපි එතනම පටන් ගන්නෙම දෘෂ්ටියකින් මොකද ගෙයක් හදන්න පටන් ගන්නෙම දැන් පටන් ගන්නකොටම ඔබට තියෙනවා මහා දෘෂ්ටි ජාලාව ඒ කියන්නේ ගෙයක් පිළිබඳ ඔබට හැඟීම් ටිකක් තියෙනවා එතකොට ගෙයක් පිළිබඳ මේ සංකල්ප ජාලාව කොහොමද පහළ වුනේ කියලා පොඩ්ඩක් බලමු දැන් තමහට කෙනෙකුට ඕනේ දැන් අපි හිතමු දැන් කෙනෙකුට ඕනේ අවශ්‍යතාවයේ තියෙන්නේ මිහිසට සේවනක් සහ අර මූලික අවශ්‍යතා ටිකක් නේ හරිද හැබැයි දැන් අපි ගේ හදන්නම යනකොටම ඒක ගේ මේ જાති එකක් කියලා තීරණය වෙලා නැද්ද يعني ඒක තීරණය වුණේ කොහොමද එතකොට මේ දැන් එක්ක තට්ටු දෙකේ ගයක් වෙන්න ඕනේ කාමර මෙච්චර තියෙන්න ඕනේ මේක මෙහෙම තියෙනු කියලා ඒක සම්පූර්ණ මේ තීරණය වෙලා ඉවරද නැද්ද එතකොට දැන් ඉස්ලාම දැන් මනසින් ඔබ දැන් ගයක් හදලා ඉවරද නැද්ද මනෝචිත්‍රය හදලා ඉවරයි මනෝචිත්‍රය හදලා ඉවරයි දැන් එතකොට මේ මනෝචිත්‍රයේ හදන ගේ ගේට මන මන නේද අනිත් සියලුම කටයුතු කරන්නේ දැන් ඒක වෙනස් වුණ තදිසිය දැන් හිතාගෙන ඉන්නවා මේ જાතියේ මේ විදිහට ගේ හදන්න ඉන්න කියලා ඔබ දැන් සිමෙන්ති වලට රුපියල් ලක්ෂයක් වෙන් කරා ඊට පස්සේ දැන් බජට් එකකින් හරි වෙන මොකක් හරි එකකින් සිමෙන්ති වල මිල ඉහිලා ගියා ඒක අපි තුමු වැඩ දැන් සිමෙන්ති වලට 150,000ක් යනවා දැන් එතකොට ඔබට හිතපු විදිහට දැන් හිතපු වර්ගඵලයට මේක හදන්න බෑ හිතපු ප්‍රමාණයට මේක හදන්න බෑ හිතපු කාලය ඇතුළත මේක ඉවර කරගන්න බෑ දැන් මොකද වෙන්නේ දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා එතකොට අර හදාගත්තු අර චිත්තද රූපයයි වර්තමාන රූපය අනාගත රූපය අතර හැම වෙලාවෙම මොකද්ද තියෙන්නේ ගැටුමක් මහා ඝට්ටනයක් තියෙනවා එතකොට වර්තමානයේ තුල රූපයයි අනාගත රූපයයි එතකොට දැන් ඇත්තටම අර ගේ හදන එකෙන් නෙමෙයි දුක ඉන්නේ අර අනාගත රූපය වර්තමාන රූපය අතර ඇති වෙන ඝට්ටනය ඝට්ටනියෙන් තමයි හැම වෙලාවෙම දුක හටගන්නේ එතකොට දැන් නැත්තම් ඔබ මේ අර අතීත රූපයක් එක්කත් මේක සංසන්දනය කරනවා එතකොට දැන් මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය පුරාම ආයි හටගන්නේ දුක දුකම තමයි. එතකොට දැන් මෙන්න මේ ඉස්සල්ලාම මේ බර උස්සගෙන එහිට මෙහෙට දුවන එක දැන් ගේ හදන එක වෙනම කතාවක්. ගේ උස්සගෙන එහිට මෙහෙට යන එක තව කතාවක්. බොහොම සරලව කිව්වොත්. ඉතින් එතකොට මුළු ගේම කොහෙද තියෙන්නේ? කොච්චර බරක්ද මේක? දැන් මම මේ මෙයා ආපු ප්‍රශ්නෙට අදාළවයි මම මේ උත්තර දුන්නේ. දැන් අර වැඩේ ඉස්සලා මම කියන්නේ දැන් වැඩේ ක්‍රියාව පිළිබඳව තියෙන දෘෂ්ටිය අයින් කරගන්න කලින් ඒකට මම හිතන්නේ අපි දැන් කතා කරා ඇති වෙන්න ක්‍රියාවට ඔබවා උඩින් ගිය දෘෂ්ටි ටිකක් තියෙනවානේ ඉක්මවා ගිය දැන් මේක මේ කාලෙට ඉවර වෙන්න ඕනි මේක මේ විදිහට වෙන්න ඕනි මේ ආකාරයට වෙන්න ඕනි කියලා අර දෘෂ්ටි ටිකක් තියෙනවානේ අන්න ඒ දෘෂ්ටි ටික ඉස්සලා හඳුනගෙන ඒ දෘෂ්ටි ටික අයින් කරගත්තා නම් ඉස්සලාම දැන් මොකද ඒ දැන් ඔබ දැන් මොකද්ද දැන් ඔබට දුක ගෙනල්ලා දෙන්නේ මොකද්ද හැම වෙල හැම තැනදීම අර දැන් ක්‍රියාව තුළින්ද ක්‍රියාව ගැන ගොඩනැගිච්ච දෘෂ්ටිය දෘෂ්ටි ටික ඒක ඔබට දැන් අපි තුන් ගේ භෞතිකෙම තියෙනවමයි කියලා එතකොට ඒක තියෙනවමයි කියලා ගමුකෝ හැම වෙලාවම ඔබට දුක ගෙනේ දෙන්නේ ඒකෙන් නෙමෙයිනේ මේක ගැන අර ගොඩනැගිච්ච දෘෂ්ටිය තුළින්නේ එතකොට ඔබ හැම වෙලාවම පරිහරණය කරලා තියෙන්නේ මොකද්ද ගෙදරද අර දෘෂ්ටිය දෘෂ්ටියමයි පරිහරණය වෙන්නේ ඔබ පරිහරණය කරන දබ ගෙදරක හිටියත් ඔබ පරිහරණය කරන්න ගෙදර දැන් ගෙදර කාමර පරිහරණය කරන්න නැතුව ඉති ගෙදර ගැන මම මේ જાති ගයක් හැදුවා ඒගේ නැත්තම් අර අල්ලපු ගෙදරට වඩා මේගේ හොඳයි නරකයි කියලා හැම වෙලාවම පරිහරණය කරන්නේ මොකද අර දෘෂ්ටිය එතකොට ඔබට කරදරයක් වෙලා තින්නේ මොකද්ද දෘෂ්ටිය දැන් ඔබ කෑමක් කනකොට හොඳට බලන්න මේක සිවුම බලන්න ඔබ කෑම කනකොට කන්නේ කෑම නෙමෙයි දැන් මෙතන මේ අනාගත රූප ටිකක් හදා හදා ඒක කන්නේ මේ අනාගත රූප ටිකක් හදා හදා මේ චිත්තද රූප ටිකක් කන්නේ ගයක් පරිහරණයකට පරිහරණය කරන්නේ චිත්තද රූප ටික මොන දේ විඳින්න ගියා මේ චිත්තද රූප ටික පරිහරණය කරන්නේ එතකොට ඔබට ප්‍රශ්නයක් වෙන්නේ මොකද්ද ඒ රූප අර චිත්තද රූප ටිකකින් තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මෙන්න මේ ඒක ඉස්සලා දැක්කන මම කියන්නේ මොන ප්‍රශ්න මොන දේ කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් මේ ක්‍රියාවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ චිත්තද රූපේ පරිහරණය කිරීම අයින් කරලා දාන්න
ඊට පස්සේ ඉතින් ක්‍රමයෙන් යනකොට ඔබට මේ මේකත් තේරෙන්න පටන් ගන්න ඊටු ටික. ස්වාමීන් වහන්සේ කෙනෙක්ට එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ චිත්ත රූපය අයින් කරනවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන අයින් කළා අසඤ්ඤ වෙන වැඩ පිළිවෙලක් දෙක. ඒක අයින් කරනවා කියන්නේ ඒක අයින් කරන ඒක අයින් කරන්න යෑම නෙමෙයි ඒකේ ඇත්ත ස්වභාවය ඔබ අයින් කරගන්න එක. ඒ චිත්ත රූප හැදෙන එක නවත්තන්න යන්න එපා. හැබැයි මේක චිත්ත රූපයක් බව දැනගන්න. දැන් චිත්ත රූපයක් බව නොදැන්න තාක්කල් මේක චිත්ත රූපයක් වෙනවද ඇත්ත රූපයක් වෙනවද? ඒක අපි ඇත්තක් කරගන්න ඇත්තක් කරගන්න ඕනේ. ඒකෝර ඇත්තක් කරගන්නේ මොකින්ද? දෘෂ්ටියකින්. දෘෂ්ටිය මොකද? දෘෂ්ටිය අයින් කරගන්න. චිත්ත රූපයක් එතකොට ඒත් ගොඩ නැගෙවි. හැබැයි ඒක එතකොට අපි දන්නවා මොකද්ද මේ? අර කලින් යදුන බරය එතකොට ඒ දෙන්නේ නැහැ. බරය දෙන්නේ නැහැ. බරය දෙන්නේ නැහැ. මං හිතනවා මේ සංකාරෝ පරම දුක්ඛෝ කියන තැන මේ සංස්කරණමේ ක්‍රියාවලියම මේ තරම් අවුල් සහගත මේක දුකක් කියන තැන ප්‍රඥාවෙන් දැකිය යුතු තැන තමයි මේ මතු කරන්න හදන්නේ. දැන් අපේ තියෙන මුලාසහගත ස්වභාවය තමයි මේ අපි දේවල් කරනවායි කියලා. මේ ගොඩනැගිලි හදන්නේ අපි. බඩගින්නට කන්නේ අපි. මේ සියල්ල කරන්නේ අපි කියලා අපිට තියෙන දෘෂ්ටිය. ඒක එහෙමද කියලා පොඩ්ඩක් බලන්න. මම ඒකට පොඩ්ඩක් ඔබට විවෘතව තියෙනවා. ඔව් මම දැන් අපි ඉදිරියේදීත් අපිට ඒක කාරණාව සාකච්ඡා කරන්න වැදගත් වෙන තැනක්. මොකද හැමතිස්සම ඔබ වහන්සේ කියපු කාරණාව තමයි මේ තමන්ගේ පැත්තෙන් මේ කාරණාව දගෙනකොට මේ මේක කරන්න යන කෙනා මේක විඳින්න යන කෙනා නිවන් දකින්න යන කෙනා නැත්තම් සසර අවබෝධ කරන්න යන කෙනා මේ කාරණාවන් හොයාගන්න යන කෙනා කවුද කියලා මුලින් අවබෝධ කරගන්න කියන එක මම හිතන්නේ එතනම තමයි අර රෝහිතස බමුණට දේශනා කරපු මේ තමා තුලින් මේ කාරණාව දකින්න කියලා විග්‍රහ කරපු දේශනාවත් අපිට අදාළ වෙන්නේ. ඔය එතන තව එක කාරණයකට දැන් මේ ඔබ මේ සියල්ලම කරන්නේ ජීවිතේ සාර්ථක කරගන්න. ඔව් ජීවිතේ සාර්ථක කරගන්න තමන්ව සාර්ථක කරගන්න. ඉතින් මේ ඔක්කොම කරන්න කලින් ජීවිතේ සාර්ථක කරගන්න කලින් ජීවිතේ මොකක්ද කියන පොඩ්ඩක් හොයාගෙන ඉන්න. අනිත් දේවල් කොහොම සබහාදාම විසින් ඔබට ලබා දෙයි. කන බොන දේවල් ටික සියල්ල. මේක හොයන්න යන කෙනෙක් සබහාදාම විසින් බලා ගන්නවා. දැන් මේක ඒක හොයන එක පැත්තක තියලා අනිත් ඒවා කරන්න යනකොට ආයි දුකම තමයි හම්බෙන්නේ. සාර්ථක කරගැනීම පොඩ්ඩක් පැත්තකට පැත්තකට තියලා අඩු ගන්න ජීවිතේ අවුරුද්දක් හරි දෙකක් හරි ජීවිතේ තෝරගන්න උත්සාහ කරන්න. ජීවිතේ මොකද ජීවිතේ මොකද්ද කියලා තෝරගන්න උත්සාහ කරන්න. දැන් ඔබ සාර්ථක කරගන්න දැන් මේ වෙනකොටත් මහා කාලයක් කැපකිරීමක් කළා ඇතිනේ. දැන් උසරහට මහා සැලසුම් ගොඩක් කරගෙන ඇතිනේ. දැන් එතකොට දැන් ඔබේ ආචීසිය දිහා බැලුවත් වටේ ඉන්න පිරිස බැලුවා කවුරු සාර්ථක කරගත්තු කෙනෙක් නැහැ. කවුරු මොනා හෙව්වත් ඒ හැමෝටම ප්‍රශ්න තියෙනවා. පොඩ්ඩක් ඉතින් බලන්න පොඩි කාලයක් අවුරුද්දක් දෙකක් නැත්නම් ඊටත් වැඩි කාලයක් හරි කමන්නේ ජීවිතේ සාර්ථක කරගන්න එක පොඩ්ඩක් පැත්තකට තියලා ජීවිතේ තෝරගන්න කාලයක් වෙන් කරන්න පටන් ගන්න. මේ ජීවිතේ තෝරගන්න තැනට ආවන් පස්සේ ඒ තෝරා ගැනීම හරහා ඔබට යමක් අවබෝධ වෙනවා. ඒ අවබෝධය කෙනෙක්ට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක යා විසින් සාක්ෂාත් කරගන්නා වූ ප්‍රත්‍යක්ෂ ධර්මයක් වේ. දැන් උදාහරණයක් විදිහට දැන් මේ දේශනාවම අහන්න ඔබට හිත සකස් වුණේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒක හැමෝම දැන් අපි තුමු ලෝකේ ඉන්න සියලු ජනගහණයට, ලංකාවේ ඉන්න සියලු ජනගහණයට මේ දේශනාව අහන්න තරම් සිත හරි අවස්ථාව හරි අවකාශය හරි සකස් වෙන්නේ නැහැ. ඒ වෙන ධර්මතාවය පොඩ්ඩක් තෝරගන්න උත්සාහ කරන්න. ඒ ධර්මතාවයකින් හරිය කෙනෙකුට ජීවිතේ මොකක්ද කියලා තෝරගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ සමහර කරුණු මං හිතන්නේ ඉන්නේ ඇත්තටම ගැඹුරු වැඩි. නමුත් ඔබ වහන්සේ සරලව කියන්න උත්සාහ කළාට මම එකපාර අපිට තෝරාගන්න ප්‍රඥාව තියෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා අපි පුළුවන් තරම් ඉවසීමෙන් ඒ වගේම කලබලයක් නැතුව මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න. මේ සමහර කරුණු කාරණාවන් සම්බන්ධව මම හැමදාම කියනා වගේ තමයි මේ කරුණු කිසිම දෙයක් පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. පුළුවන් තරම් මේ කාරණාවන් විමසන්න, සාකච්ඡා කරන්න, අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ඔස්සේ තව තවත් අපි උත්සාහවන්ත වෙන්නම් මේ ලෝකය තෝරා ගන්න, ලෝකයේ දුක මොකක්ද කියන එක තෝරා ගන්න. මේ ගැඹුරු ධර්මය, තණ්හාව, අවිද්‍යාව මේ වචන වලින් විග්‍රහ කරන මේ ගැඹුර මොකක්ද කියන එක තමා තුළින් අවබෝධ කරගන්න තැනට සාකච්ඡාව අපි කේන්ද්‍රගත කරගන්නේ. එසේ කේන්ද්‍රගත කරගෙන අපි උත්සාහවන්ත වෙමු තව තවත් මේ කරුණු විවරණය කරගන්න, විග්‍රහ කරගන්නට, අවබෝධ කරගන්නට. ඉතින් අද දවසේදීත් අපිට ලැබිලා තිබිච්ච ප්‍රශ්නවලට
මංගිතන්නේ ගැළපෙන ආකාරයෙන් මේ ධර්ම කාරණාව තෝරා ගන්නට මග ඉඩහසර විවර වෙන ආකාරයෙන් පිළිතුරු ලබා දුන්නා අපේ ස්වාමින් වහන්සේ දැන් දවස් ගාණක් තිස්සේ උන්වහන්සේ මේ කැපකිරීම සිද්ධ කරලා අපි වෙනුවෙන් තමන්ගේ ධර්ම ඥානය ලෝකයට ලබා දෙමින් මේ සිද්ධ කර ගන්නා වූ ඒ මේ සිද්ධ කරන්නා වූ සියලු කාර්යයන්ට අපගේ ගෞරවණීය নমස්කාර පූර්ව ස්තුතිය කෘතඥතාවය අද දවසේත් මම උන්වහන්සේට පිරිනමනවා ඒ වගේම තමයි මේ කටයුතු සිද්ධ කරන්නට විශේෂයෙන්ම මේ කාරණාවන් සිද්ධ කරන්න අපිට දායකත්ව ලබා දෙන ප්‍රඥානාලිකාවේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ඒ සියලුම සහාය ශිල්පීන් කැමරා ශිල්පීන් ආදී වශයෙන් සංස්කරණ ශිල්පීන් ඇතුළු ඒ සෑම සියලු දෙනාටත් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමින් සෑම සියලු දෙනාට උතුම් සත්‍ය අවබෝධය සාක්ෂාත් වේවා සසර දුකින් නිදහස් වෙත්වා කියන අදිෂ්ඨාන පූර්වංගව මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්තව අද දවසේ අපි ඔබගේ නිවසෙන් සමු අරගෙන යනවා තවත් දවසක ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමින් සෑම සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. තෙරුවන් සරණයි.